නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ට මත්ත නොති. පින්වත්නි, පිළිවෙලින් විහෙරගල ආරණ්‍ය සේනාසනේ රාත්‍රී කාලයේ පවත්වාගෙන දේශනා මාලාවේ ධම්මපද දේශනා අංක 10 අද අපි යොදාගත්තා. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. මේ පාපකාරී පව් කරපු කෙනා ඉද මෙලවත් සෝචති ශෝක කරනවා, පෙච්ච සෝචති පරලොවත් ශෝක කරනවා, උභයත්ත සෝචති ඒ දෙකේම ශෝක කරනවා. සෝ සෝචති හිතෙමේ ශෝක කරයි, සෝ විහඤ්ඤති වෙහෙසට පත් වේ, දන් දුකට පත් වේ, පෙළේ කියලා කියනවා. වඩාත් පෙළෙනවා, වෙහෙසට පත් වෙනවා, දිස්වා කම්ම කිලිට්ට මත්තනෝ, අත්තනෝ කම්ම කිලිට්ට. තමන්ගේ කිලිටි කර්මය දැකලා, දිස්වා දැකලා බොහොම වෙහෙසට පත් වෙනවායි කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. අවුරුදු 55ක් ඌරන් මරා කමින්, කා ඉතිරි කොටස විකුණමින් ජීවිතය ගෙන ගිය චුන්ද සූකරික නම් මිනිස්සේ වේළුවනාරාමයේ නැත්නම් රජගහනුවර වේළුවනාරාමයේ අසල ජීවත් වෙලා තියෙනවා. දුර්භික්ෂ කාලේ වීසහල් ගැලක පටවාගෙන ජනපදයට ගොස් නැලිය දෙනැලිය පමණ දීලා ගම්මූරු පැටවුන්ගෙන වීසහල් ගෙන ගිය ගැලහිම ලාගෙනවිත් ගේ පිටිපස ගාලක් පිළියට කොට එහි රඳපා කෑම බීම දී පෝෂණය කරා. උන් කාබී වැඩුණු පසු ඌරකු මරණ දිනේ ඌරා අල්ලා ඔබ නොබ පැන යන්නට නොකැකි පරිදි කණුවක තදකොට බැඳ මස් තර කරන්නට සිවුරැස් මුගුරකින් තලයි. ඌරා මරහඬ දෙයි. පැය කිහිපයක් තලා සිරුරු මස් ඝන වූ පසු කටහරවා දඬු කඩක් දමා කකියන උණුදිය හැන්දකින්ගෙන ඌරාගේ කටේ වත් කරයි. ඒ උණුදිය බඩ තුලට ගොස් සියලු මල මුත්‍ර කසලගෙන මලමගින්ම නික්ම යයි. කිසිත් කසලක් බඩ තුල ඉතිරි නොවේ. අනතුරු උණුදිය ඇඟපත වත්කොට ලොම්මා කළු හැම ගලවා දමයි. ගිනිහුලකින්ද ලොම් දවා හරි නැවත බෙල්ල කපා හිස සිරුරෙන් වෙන්කොට ඉන් වැගිරෙන ලේ වළඳකටගෙන සිරුරු මස් කුඩා කැබිලි වලට කපා වළඳෙහි වූ ලේ සමග ආනා උයා අමුදරුවන් සමග ඉඳ කයි. කා ඉතිරි කොටස විකුණයි. මව මෙලෙසින් අවුරුදු 55ක් වාසය කළා. පේනොඩ් ඔන්න චුන්ද සූකරිකගේ කර්මය හැටි. මෙයා අවුරුදු 55 දවස් 365 ගානේ අවුරුද්දකට 365 ඒවා 55 එක දවසට එක ඌර ගානේ මරලා තියෙ මරපු හැටි මේ බණ පොතේ තියෙන්නේ. අහද්දිත් බය හිතෙනවා නේද? ඌරව දුවන්න බැරි වෙන කණුවේ ගැට ගහලා හතරස් පොල්ලක් අරගෙන ඒක හොඳට ගහන ඌරට සාමාන්‍ය දැනුත් කරනවා. ඒක ඌර මරණ අය නා මොකද මස් තද වෙන්න කියලා කියනවා. ඒකට තව වැඩි වෙන්න කියලා කියනවා. මස් ඝන වුණාට පස්සේ ඊට පස්සේ අර ලීයක් කටට දාලා උණු වතුර හැන්දකින් අරන් කටට දානවා. ඒතර තියෙන අපවිත්‍ර දේවල් මල මුත්‍ර වගේ ಜಾති කැලි කසල තියෙනවනම් ජරාව තියෙනවනම්
එවර මල මාර්ගයේම බැහැර වෙලා යනවා කියනවා. ඊට පස්සේ උණුවතු රායමත් අර හැමට දානවා. හැම ගලව ගන්න ලේසි වෙන්නේ. නැන්ද බෙල්ල කපනවා. කැපුවම ලේනෝනේ ලේ ටික එකතු කරලා වළඳකට දාලා අර මස් කෑලි කපලා ඒවත් එක තමයි තම්බන්නේ ලේත් එක්ක. ඊට පස්සේ කනවා. කාලා ඉතුරු ටික විකුණනවා. මොහු විසුගේය පිහිටියේ වේළුවනාරාමයේ අසලේ කියන රජගහ නුවර. මේ දවස බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරනවා. එහෙත් එක දවසක දුවත් මේ චුන්දසූකරිකයා බුදුරජාණන් වහන්සේ වෙත ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේට මලක් පූජකලේ නැහැ. බත් කටක් දන් දුන්නේ නැහැ. ඔහු කළ පින්කමකුත් නැහැ. ටික කලක් ගියාට පස්සේ චුන්දසූකරිකයාගේ සිරුරේ ඉවසිය නොහැකි බලවත් රෝගයක් හටගත්තා. මැරෙන්නට කල් තිබියදීම ඔහුට අවීචි මහ නරකේ ගිනිදල් පේන්න ගත්තා. ඒ වගේම ගින්නෙන් පිච්චෙන වගේ දැනුණා. අවීචි මහ නිරයේ ගින්න යොදුන් 100ක් ඈත හිනම් බලන කෙනෙකුගෙත් ඇස් පුපුරවන්න තරම් සමත් වෙනවා. ඒ තරම් රසණයක් තියෙනවා. සමන්තා යෝජන සතං පරිත්වා තිට්ඨති සබ්බදා. ආත්පසින් යොදුන් 100ක් දුර මේ නිරේ විශේෂ අවීචි මහ නිරේ ගිනිදල් පැතිරෙනවා. يعني නිරේ ඉඳලා යොදුන් 100ක් දුරට රසණෙත් දැනෙනවායි කියනවා. මේන් ඒ බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අවීචි මහ නිරේ ගින්නේ බහාලු මහා කුළුගයක් පමණ ඇති මහ ගලක් බහාලු ඇසිල්ලේ පැසියයි. ඒ නිරයගින් ඒ තරම් බලගතුයි දැඩි. ඒත් ඒ උපන් සත්වයෝ මවකුස උපන්න උන්සේ කර්ම බලයෙන් නොනැසී වාසය කරනවා. කර්මයෙන් තියෙනවා මැරෙන්නේ. තමන් නිරාගින්නේ දැවුණෙකැයි වැටහුණු පසු වැදි තෙමේ තමන් කළ කර්මයට අනුරූප වරක් දෙදෙනින් පෙරදොරටත් වරක් පැසුළු දොරටත් ඌරු හඬ තලතලා ගේතුල ඔබිනොබ හැසිරෙන්නට වනේ. ඒ කියන්නේ දොරට ඉස්සරහා දොරට පයින් ගහනවා, එකපාර පස්සේ දොරට පයින් ගහනවා. ඌර වගේ කෑග ගහ දුවනවා. කර්මයට අනුරූපයි. මැරෙනකොට කර්ම නිමිති පහළ වෙනවා කියන්නේ මෙන්න මේකට. මේ චුන්ද සූකරයට දවස් 7ක ඉඳගෙන මේ කර්ම නිමිති පහළ. ඒ කියන්නේ මහා පෞකාරයන්ට එහෙම වෙනවා. ඔන්නේ මහා පුණ්‍යවන්තයන්ටත් කලින්ම කර්ම නිමිති පහළලා සුගතිය පේනවා. ඉතින් මේකේ අනිප්පත් අද මේ කතා කරන්නේ දුගතිය ගැන. මේ චුන්දසූකරික අපි දැන් කල්පනා කරන්න ඕන චුන්දසූකරික තරම් අපි පව් කළා තියනවාද? නැහෙනේ, කොහොමවත් කළා නැහැ. ඒ නිසා අපි පව්කාරයෝ නෙවෙයි කියලා අපි සතුටු වෙන්න ඕනේ මේ කතාව අහනකොට. ඉතින් මෙහෙම කාල කන්නේ ජීවිතයක් ගෙවලා තියෙනවා. මේ විතරන්නේ මැරෙන ලඟ වෙලා අර කර්ම එනවා කියන එක නික මිනිස්සු පිළිගන්නේ. නමුත් මැරෙන වෙලාවට එනවා එක. සමහරට මැරෙන්නේ ඒ කර්මයේ මුල් වෙලා. ඒකනේ අසනීපේ උනේ. ඒකෙන් අර මුළු ඇඟම දැවෙන්න ගත්තා. ළඩේ හොයාගන්න බෑ කාටවත්. අවසානයේ දවස් 7ක් මර හඬ දිදි ඌරු හඬ තලතලා කෑ ගහන්න පටන් ගත්තා. ඔහු රෑදාවල් 100 ඌරු හඬ තලතලා ගේ තුල දෙදෙනින් හැසිරේ. ඒ කියන්නේ ධන හිසේ ඇවිදින්නේ ඌර වගේ. දැන් තේරෙන ඇතින් ධන ගහගෙන අත් දෙක බිමට තියන් අර හතරෙන් අත් දෙකෙන් ධන හිස් දෙකෙන් තමයි මේ ඌර වගේ ඇවිදින්නේ. මෙයා රඟපාන්නේ ඌර වගේ. දැන් අර ඌර කෑ ගහපු විදියටම මෙයාත් කෑ ගහනවා. යවට ගෙවල් වල ඉන්නේ නැර නින්දක් නැහැ. ඉතින් ඒක චෝදනා කරා ගෙදරයිට් නෑදෑයන්ට. එවිර නෑදෑය වල්ලා ගේ තුල දා හිරකොට. ඒ මරහඩ ගෙයින් පිටතර නොයැසෙනසේ දොර ජනෙල් වසා රෑදවල් දෙකෙහිම ගෙයින් බැහැරව සිටි. ගෙදර මිනිස්සු කරේ මේ චුන්දසූකර ගල්ල ගෙට දැම්මා. දාලා දොරවල් ජනෙල් ලොක් කරලා මේ මිනිස්සු එළියේ හිටියම මොකද මේ මිනිසුන්ටත් අහන් ඉන්න බෑ ඒ තරම් සද්දේ. ඌරු වැද්දා දවස් 7ක් ගේ තුළම නිරාගින්නෙන් දැවිදවි මොර දෙමින් සිට සත්වනදා මැරී ගොස් අවීචි මහනිරේ උපන්නේය. කොයිද ඉපදුනේ? ආවීචි මහනිරේ. එනම් මේ පව් කියන ඒවා ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඒනොත් මේ ප්‍රාණඝාතය උච්චර දරුණුද කියන එක මෙතන පෙන්නුම් කරා. දේවදූත සූත්‍රයෙන් විස්තර වශයෙන් දැනගත හැකි. අපි දේශනාව අතරතුරදී එකට යොමු වෙන්න හිතන් ඉන්නෝ. ඉතින් තාම වටිනවා මේවා දැනගන්න එක.
දින චුන්දසූකරකයාගේ ගේ අසලින් යන භික්ෂූන් වහන්සේලා ඒ මරහඩා සහ ඌරකුගේ ගැසීමක් යැයි සිතා විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේ කරා එළඹ වැඳ ස්වාමීනි අර ගෙදර වසන චුන්දසූකරකයා දැන් දින ගණනක සිට ඒගේ දොරවසා ඌරන් මරණ බව පෙනේ. එකත් එකටම ඔහුගේ ගෙදර මගුලක් වී යුතුය. එසේ වුවද මෙතෙක් ඌරන් මරන්නා වූ ඌට කරුණාවක් මෛත්‍රිය නූපන් බව මහ පුදුමය. මෙබඳු දරුණු නපුරු මිනිහෙක් මෙයට කලින් අප දැක නැතයි කීය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දවස්වල එහි ඌරන් මැරීමක් නැහැ. චුන්ද සූකරිකයා මැරෙන්නට ළඟයි. මැරෙන්නට කලදීම තමන් කළ කර්මය, يعني මැරෙන්න කලින්ම තමන් කළ කර්මය පාපයට අනුරූප වූ විපාක ඔහු විඳි. පණ තිබියදීම ඔහු අවීචි මහා නිරේ දුක විඳිනවා. මේ අවීචි මහා නිරේ ඉපදී වදාළ විට ස්වාමීනි ඒ ඌරු වැද්දා මෙලවදී ශෝකයෙන් පෙළී සිට මරණින් පසු ශෝක කරන තැනකම උපදින්නේ නොවේ දැයි ඒ භික්ෂුන් වහන්සේලා නැවතත් කිව්වා. ඔහු ගිහියෙක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා යමෙක් පව්කම් කළේ නම් ඔහු දෙලවම ශෝක කෙරේයයි මේ වදාලා. ඊට සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ට මත්තනෝ. පව් කරන සුළු පුද්ගලයා මෙලව ශෝක කරයි, පරලව ශෝක කරයි, මෙලව පරලව යන දෙලොවම ශෝක කරයි. ඔහු තමන්ගේ කිරිටි කර්මය දැක ශෝක කරයි, විශේෂයෙන් තමන් නැසේ. ඉතින් මෙතන පැහැදිලි දවස් හතක් මෙලවම ශෝක කරා. නිරේ ගිහිල්ලා අවුරුදු ගාණින් කියන්න බෑ, ලක්ෂ ගණනින් ශෝක කරන්න තියෙනවා. ඉතින් මේ කියන කාරණේ අනුව දැන් මැරෙන්න ලං වුණාම කම්ම කම්ම නිමිති ගති නිමිති වශයෙන් පහළ වෙන බව සඳහන් කරලා තියෙනවා මේ දේශනාවට අනුව. ඉතින් පැහැදිලි දේශනාව යම් කිසි කෙනෙක් අකුසල් කර්ම කළොත් එයාට ඒ විපාක මෙලෝ වශයෙන් දුක් විනිස පවතිනෝ, පරලෝ ගමනේදී දුක් විනිස පවතිනවා. ඒ බව මේ චුන්දසූකරික කතාවෙන් අපිට පැහැදිලි. එතකොට මේ අවීචි මහ නිරය කියන්නේ මොකද්ද කියලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රය සඳහන් වෙලා තියෙනවා. දැන් චුන්දසූකරික ගියේ එහෙට. යන්න කලින් එයා මරහඬ දිදි ඌරු හඬ තලතල මේ වාසය කළා කියන එකට අපි කියනවා කර්ම නිමිති. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. දැන් චුන්දසූකරික අනුව කතා කරොත් චුන්දසූකරිකේ කර්මය තමයි ඌරන් මැරීම. කර්මය හොඳට තේරුම් ගන්න ඕනේ. කර්මය ඌරන් මැරීමයි. නිමිත්ත ඌරන්ට ගැහුවා, උන්ගේ කටට උණු වතුර දැම්මා, ඒ වගේ ඒවා. ඊට ගති නිමිත්ත. ගතිය කියන්නේ යන්නේ නිරේට පේනවා. ඒක පෙන්눔 කරන්නේ ගිනි දැල්. එයා ඒව දැක්කා. කොච්චර දැක්කද කිව්වොත් දවස් 7 ඉඳන් දැක්කා. නිසා ඒ ගින්නෙන් පිච්චෙනවා. අනිත් පැයට තේරෙන්නේ මුළු ඇඟම දැවෙනවා යාගේ. ඔන්න ඔබට කියනවා කර්ම, කර්ම නිමිති, ගති නිමිති කියලා. ඉතින් ඒ වගේ ඕනම කෙනෙක්ට එහෙමයි අකුසල් බලවත් වුණාම ඒව පේන්න පුළුවන්. ඒතර කුසල් පැත්තෙන් ගත්තොත් දැන් කෙනෙක් දන් දීපු කෙනෙක්. එයාගේ කර්මයේ දන් දීම නිමිත්ත ආත්‍ර භික්ෂුන් වහන්සේලා නැත්නම් මෙහෙණින් වහන්සේලා දන් බෙදපු හැටි හැඳි විවතයි පේනිය. ගාති නිමිත්ත. එයා ඒකින් ඉපදෙන්නේ එක්ක මනුෂ්‍ය ලෝකෙ එක්ක දිව්‍ය ලෝකෙ දෙකේ තමයි ඉපදෙන්න පුළුවන් දන් දීලා. වෙන තැනක යන්නේ නැහැ. දන් දීපු කර්මයක් සිහි වුණොත් අනිවාර්යෙන් සිහි වෙන්නේ නැත්නම් ඉපදෙන්නේ කොහෙද? දන් දීමෙන් මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ 6 7යි. ඊතුරු බ්‍රහ්ම ලෝක 15 නැත්නම් 16 ඉපදෙන්න කර්ම වෙනම තියෙනවා. ඒ කියන්නේ භාවනා කරලා ධානා වැඩුවොත් තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක වළිනුත් තියෙනවා. එතන ඔක්කොම 16ක් 16න් 5ක් අනාගාමී ආරයන් උපදින තැන, සුද්ධාවාස 5ක්, එකක් අසඤ්ඤ ලෝකේ සංඥාවනිති තැන. එතකොටද 10ක් ඉතුරු. ඒ 10 තමයි ධ්‍යාන හතරට ඉපදෙන්න පුළුවන් තැන් තියෙන්නේ. ඒවා ලැබුවොත් විතරක් ඉපදෙනවා. අරූප ධ්‍යාන හතර ලැබුවොත් අරූපී ලෝක හතර ඉපදින්න පුළුවන්. ඒවට කර්ම නිමිති සකස් වෙන්නේ එහෙමයි.
එහෙනම් මේ සුලභ වශයෙන් තියෙන එක මේ අපි කතා කරන්නේ. මොකද්ද අකුසල් කර්ම? අකුසල් කර්මයේ නිරේ ඉපදෙනකොට අන්න පෙනුණා ගිනිදැල්. යම පල්ලොත් පැටිනෙලා දා යනවා වගේ පේනවා කියලා සඳහන් වෙනවා. ඊට ටිකක් අඩුවෙන් පව කරපු කෙනෙක්ට പ്രേත ලෝකේ පේන්න පුළුවන්. මහා ඝන අඳුරක් වගේ පේන්න පුළුවන්. තිරිසන් ලෝකේ ඉපදෙනවා නම් ගස් ගල් පර්වත පේන බව විස්තර කරනවා. මනුස්ස ලෝකේ ඉපදෙනවා නම් මව කුසක ලේ පේනවා. ලේ පෙනී යනවා. මව කුසක මස් වැදලි වගේ පේනවා කියලා සඳහන්. තියෝ අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ අපි මැරෙන දවසට නේ තප්පවත් වෙන දවසට. ඒක පැත්තකින් තියලා අපි බලමු කොහොමද නිරය. මේ චුන්ද සූකරික ගිහිපු නිරය. චින්චි මානවිකාව ගිහිපු නිරය. නැතනම් දෙව්දත් තෙරුන් වහන්සේ අදත් වාසය කරන ඒ අවීචි මහා නිරය. අපි යන්න ප්‍රාර්ථනා කරන්නේ නැති නිරය. ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි ඒව කරොත් නිරේ යන්නත් වෙනවා. දැන් දෙව්දත් වුණාසි ප්‍රාර්ථනා කරේ නැහැ මට නිරේ යන්න ලැබියන් කියලා කරේ නැහැනේ. එයා දුෂ්ටකම හේතු කරගෙන කර්ම නැත්නම් දැනගන්න මහා සාවද්ද වෙන්නේ දේශේ. දේශේ වගා කරන්න එපා. දේශේ කියන එක දැන් අපිට පේන මෙහෙ සමහර අය ඉන දේශ බරිතයි. කොච්චර ගුවත් අහන්නේ මූණ එල්ල ගත්තොත් අය එල්ල ගත්තකම මම එල්ලිච්ච කොච්චර ගුව බිමට මෙල්ලෙනවා. තොර ඒක හොඳ නෑ අපිට ප්‍රශ්නයක් නෑ ඔයාලා දේශ කරාට. නමුත් ඔයාලට යන්න වෙන්නේ මේ වගේ තැන් වල නිරේට යන්න නෝ. මොකද සිල්ව තුණ්ඩ දේශ කරනවා. හ්ම්. තමන්ට වැඩිහිටි මෑණිවරුන්ට දේශ කරනවා. තමන්ට වැඩිහිටි පින්වත් ස්වාමින් වහන්සේට දේශ කරනවා. දේශ කරන තරන්නේ විතරමඩ වචනෙන් බයිනවා. ආ බලන්න. ඒතොර තාගන්න gedare hitiyata antai අපි ඉන්නේ දැන් සිල්ව තුන්ගේ භූමියේ කොච්චරනම් මෛත්‍රියෙන් අපි ඉන්න ඕනද නේ? ආනේ එනවා ඒක වගේ අය දැන් මං නම් කරන්නේ මෙයා මෙයා කියලා තමන් දන්නේ තමන්ට දේශේ තියනවා කියලා. එහෙනම් උදේ දවල් නැ වෙන කමටහනක් එපා සුවපත් වේවා කියන කමටහණෙන් ඉන්න. මම ගොඩක් ඒවා තේරෙන්නේ නැත්තම් මොකද්ද කිත්තා හිතන්න ඕන? දේශේන ඕන සුවපත් වේ. දුක් දකින්න දකින්න අයට සුවපත් වේවා කියන්න නෙමෙයි හිතන්න. කිව්වත් කමන්න වැඩිපුර. එතකොට තමන්ට එන බනින්නම හිතනවා. මොකද හිතන්නේ දැන් මේ නිරේ යන කර්මයක් තමයි මම මේ රැස් කරගන්නේ. يعني ඒ නිසා මේ gedara ginam බැනගත්තා වගේ නේ සිල්වතුන්ට බැන්නොත්. ඒ සීලේ තරමට මහා සාවද්දයි. මොකද්ද කියන්නේ ඒකට? මහා සාවද්ද. පව වැඩි. දැන් අපි දුස්සීලයට බයිනවා. අපි මෙහි අර එන්නේ එක එක හොරකම් කරන යන ළමෙක්. නම් කියන්නේ නැතුව ගියමුන්න. එයාට බැන්නට එච්චර පව සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයා පව්කාරයානේ. පව්කාරයට බයින්න කියලා නැහැ. නමුත් බැන්නට බයින වෙනෝනේ අපිට. ඒක මහා සාවද. හැබැයි සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට බනිනවා. මකරි වචනකින් බනිනවා. කොහොමද විපාකේ? දරුණු. ඉතින් අපේ ජීවිතේ අපි අත් විඳලා දිනවා. අපිට සමහර අය බැනලා ගිහින් දිනනවා. ඉතින් අපි හිතන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. මොකෝ ඒක බැනපු කෙනා මල්ල පුරව ගත්තානේ. එයාට ආයේ සංසාරේදී ආර්ය උපවාද කර්ම ගෙවන්න යනවා. ඒව ගෙවන්න යනවා. අංග විකල මද්ද මන්ද බුද්ධික පිස්සු භාගයට පිස්සු හුටන් වෙනවා. නේ එහෙම වෙනවා. අපි දන්නේ නැහැ මේ හිතන්නේ මේ පිස්සු වැදෙන්න පුළුවන් ජීවිතයක් නෙවෙයි මේක. හොඳ ජීවිතයක්. හැබැයි පිස්සු. ලස්සන රූපේ හැබැයි පිස්සු. නේ? දැක්කනේ පෞගේ කා. දැක්කොත් ආසිත නැහැ. හැබැයි ටිකක් වෙලා වතරනට අම්මෝ. සංසාරේ භවයේ දුක. මම ඒක දන්නේ නැහැ සින්දුවේ. අහලානේ? අහලානේ. අපි කියන්නේ සම්බෝලේ බතු කතා කියලා. මොනිස ඇති දෙතු කියලා කියන්නේ එච්චර එක අදාළ නැහැ. අපි කියන්නේ සම්බෝලයි බතු කියලා. එතකොට මේ ඇයි පිස්සු හැදුනේ කියලා අපි අහනවා. හේතු හොයන් යනවා. නෑ නෑ අද කරපු කර්මයක් නෙමෙයි. පෙම්වතා දාලා ගිල්ලා හරි පෙම්වතිය බූට් තියලා හරි මොකක් හරි කියලා කියයි. නමුත් ඒක නෙවෙයි හේතුව. ආර්ය උපවාදේ. කෙලීම ආර්ය උපවාදේ. සිල්ල තුණ්ඩ ගුණව තුණ්ඩ ගරියා කළ අපේ පවුලත් කීප දෙනෙක් ඉන්නවා. මට තාම නෑ. මටත් කියන්න බෑ. ඒක මම නිඳා කරනනේ නමුත් මේ කර්ම එන්න හේතුව මොකද්ද? අපි දකින්නේ නැතුව සංසාර දුෂ්ට හිතින් සිල්වතුන්ගේ ගුණවතුන්ට අපහාස. ඒ කියන්නේ අනුන්ගේ ලනුකාලා දඟලන්න එපා කියලා. Taman දැක්කොත් ඒත් එපා. අයින් වෙලා යන්න. Tamanට ඉන්න බැරි නම් අයින් වෙලා යන්න. බැන බැන ඉන්න එපා. ඔව් මෙතනනේ ඕන තැනක. මේ ලංකාව ගිහින් බලන්න කොහෙද සිල්වතුන් ඉන්නේ කියලා. හැම තැනම මේ කෙලෙස් තියෙනවා. හැම තැනම රාගය තියෙනවා. අද කාලේ. හැම භික්ෂුවටම ස්මාර්ට් ෆෝන් තියෙනවා. දැන් හැම භික්ෂුවටම ප්‍රේම සම්බන්ධතාවය තියෙනවා. මම ඔප්පු කරලා පෙන්නන්න ඕන. ඒක නැහැ කියන්න බෑ. තරුණ වයසේයට. අපි ඒකට ගැටෙන්න ගියොත්. ප්‍රේමය ලෝ හැම තැනම ඇති. හැම දිනටම
හම වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියලා හඳුනාගත් කිසි කෙනෙක් නැති කියලා අපි ඉතින් සතුටින් ඉන්න එක ඉතින්. එතකොට මේ ප්‍රේම කරන්න එපා කියලා නේද? ගැටෙන්න ගියොත් එහෙම ඉවරයි. එතකොට ප්‍රේම නොකරන තරුණ භික්ෂුවක් අද කාලේ හොයන්න බෑ කලුනික වගේ. එතකොට භික්ෂුවක් ප්‍රේම කරන්නේ කාට වෙන්නේ නැද්ද? ඒක තරුණ කෙල්ලෙට වෙන්නේ නැති නැත්නම් භික්ෂුණියකට වෙන්නත් පුළුවන් නේද? මම මේ කෙලින්ම කියන්නේ වෙන දේ දැන් ලංකාවේ. අපි මේක කටින් කොහෙන් හරි වහගෙන එහෙම කරන්න කියන්න එපා සානසි කුඩට නැහැ. දැන් වෙන දෙයනේ. දැන් මේ වෙලায় ඕව වෙලා ඕවට කියලා පැත්තර ගහන්න ගියොත් කවද නිවන් දකින්නේ අපි? තරුණ කාලේ වැති වෙනවා. අපි සතුටු වෙන්න ඕනේ භික්ෂුණීන් වහන්සේලා හරි සායන්නාසලා හරි එහෙම ප්‍රේම කර කර හරි කමන්න ඉන්න එක ලොකු දෙයක්. දැන් උන්දල ගෙදර ගිහිල්ලා ප්‍රේම කරන්න ගියොත් සාසනෙත් ඉවරයි. ඉවරයි කියන්නේ මෙහෙම හරි දකින්න අපිට නැති වෙන. ඒ නිසා මේක හොඳට මම බල්ලා මේ කියන්නේ අත්දකලා කියන්නේ ඒව තියෙනවා. ඒකට හේතු උන්නාසල වරදක් නෙවෙයි කාල විපත්ති. මේ කාල විපත්ති බහුලම කෙලස් තියෙන කාලය. රාගය අධිකයි දැන් කාලේ. ඉතින් ඒ නිසා ද්වේෂය පස්සෙන් එන්නේ ඉතින් රාගයනවා. ඒතකොට ඒවට පිළියම් වශයෙන් එක එක විදියට එහෙම හැසිරෙනවා. ඉතින් අපි ඒවට නිඳා කරන්න හොඳ නැහැ. උන්නාසල ශ්‍රද්ධාවෙන් යුක්ත නම් සීලෙන් යුක්ත නම් යම් පමණ. සීලේ 100%ක් හොයන්න බෑනේ කාගේවත්. අපි සීල් හොයන්න මේ රටවට යන්නේ නැහැ. නමුත් ඉතින් හොයන් යන්න එපා. හොඳ තැනක් ඇති කොහේ හරි සිල්වත් කෙනෙක් ඇති කියලා හිතන්න එපා. ඔයලා හිතන සිල්වත්කම කියන්නේ මේ බෙල්ල නමං ඉන්න එක නා. බුම්මන් ඉන්න එක නා සිල්වත්කම. අර බකමූණ අපිට වඩා සිල්වත්. උඹ බුම්මගෙනම නින්න. කතා නොකර ඉන්න එක සිල්වත් නා. අර හරක් එහෙම කතා කරන්නේම නෑ උන් ඉතින්. සිල්වත් ගොඩාක්. එහෙනම් සිල්වත්කම කියන එක මන්නම් තේරුම් ගත්තේ හිතේ තියෙන කරුණාවයි මෛත්‍රියයි. වැඩි නම් අන්න සිල්වත්. අනුන්ට දුෂ්ටකම් කරනවා නම් ඒක සිල්වත්කම නෙමෙයි හොඳේ. ඔන්න හොඳ වචන මම දැන් තියන. දුෂ්ට වෙන්න බෑ. ද්වේෂ සහගත නම් කොච්චර සිල්පද රැක්කත් වැඩක් නැහැ. තමන් නිසා තව කෙනෙකුට සුවපත් වෙන්නේ නැහැ. සීලය කියන්නේ අර්ථයෙන්ම සීතල බවනේ, සිසිල්නේ. දැන් සිල්වතෙක් ගඟට ගියා අපිට සිසිල් බව. ආරක්ෂිත බව. බොහොම සනීප බවක් දැනෙන්න ඕනේ. එයා කියන නෑ නෑ මම සිල්පද 10 රකින්නවා. වෙලාවට කනවා මං. කාල දතු උත්ෝදනම දත් උදල 20 කරන කියලා ගහනම 12ට කලින් දතු මදිනවා. හැබැයි අනුන්ට ඉරිසියා කරනවා. දත් මැදට නෑ ඉරිසියා කරනවා. මගේ වෙන සීලේ මනින්න එක එක මිමි දැන් පාවිච්චි කරනවා. නමුත් හොඳම දේ තමයි හිත පිරිසුදු කෙනා සිල්වතුන් වහන්සේ කියලා මම නම් කියන්නේ. සිතේ මේ කුණු තියන් මජරගත තියන අය වැඩක් නෑ. කොච්චර අර සිල්පද රැක්කත් දූතාංග රැක්කත් මම නම් ගණන් ගන්න නෑ. වැඩක් නෑ. ඒව හොඳයි. අර පැරණි ක්‍රමයට හොඳයි. නමුත් වර්තමානයේ ගණන් ගන්න ඒවා. දැන් ගණන් ගන්නේ තමන් හොඳ කරුණා සහගත මෛත්‍රී සහගත තව කෙනෙක්ට වෛර කරන්න නැතු. තමන්ගේ තියෙන දැනුමෙන් හරි තමන්ගේ තියෙන අනුභවයෙන් තව කෙනෙක්ටත් උදව් කරන්න පුළුවන් කෙනාට තමයි සිල්වත් කියලා කියන්නේ. සිල්පදත් රකින්න ඕනේ. ඉතින් අපි නැහැ කියන්නේ සිල්පද විතර රැකලා මදි කියලා මම මේ කියන්නේ. සිල් පද තියන්න සමන්නේ. පද තියෙනනේ පොතේ. ඒ පද ටික නැtei කියලා අපිට ගරිහා කරන්න බෑ හොඳේ. මේ පැවිද්ද ගැන මම කතා කරන්නේ. මේ පැවිද්දෙක් සාසන ඉදීම කොච්චර වාසනාවක්ද. දැන් සාමාන්‍ය ගම්වලට ගියාම එක භික්ෂුවක් හරි හොයාගන්න හරි අමාරුයි පන්සලක. නෑ හොයාගන්න නෑ. ඉන්නෝනම් ඔය 60 පැනපු හාමුදුරුවෝ කෙනෙක් තමයි දැන් ඉන්නේ. තරුණයෝ ඔක්කොම දැන් අර වාණිජකරණයට අහු වෙලා නැත්තම් අපි කිව්වොත් ඔය අප්ඩේට් වෙලා ස්මාර්ට් ලෝකෙට ගිහිල්ලා. එයාලා ස්මාර්ට්. ස්මාර්ට් නිසා වැඩිකල් පවතින්නේ නෑ. ඉතින් එහෙම කාලෙක අපි හිතන්න ඕනේ නම් අපි අනුන්ගේ දොස්ම සොය සොයා ගියොත් අපිට කවදාවත් නිවන අහුවෙන්නේ නැහැ. අපිට අහුවෙන චුන්දසෝගරික ගිය එක මොකද්ද? අවීචි මහා නිරේ අහුවෙන. මොකද අනුන්ගේ වැරදි හොයන්න යන්න යන්න දුෂ්ට වෙන්නේ කවුද? තමන් සිතයි දුෂ්ට වේ. ඒ නිසා අපි මේ ගත කරන සේනාසනවල අපිට තේ එක එක විදී පුද්ගල මෙහි හිටියා. පහුගිය මාසවල බත් කෑවා මෙහි. නමුත් දැන් බත් කන්නේ නැහැ. ඇයි හේතුව? එයාල නොමනා විදිහට හැසිරලා තියෙනවා, කතා බහ කල් කරලා තියෙනවා, වැඩිහිටියන් කෙරේ ගරුත්වේ නැතුව ඉඳලා තියෙනවා. ඒවා අහස පොළොව උහුලන්න නැති වෙනකොට ඉබේටම අයින් වෙලා ගියා. අපි නඩු විසඳන්නේ නැහැ. නඩුව සබාදහමින්ම විසඳුවා. එතකොට ඒක කවුද කියලා අමුතුවෙන් අහන්න ඕනේ. මාට ඔබට ප්‍රකට ඇති මේ පහුගිය දවස්වල අපිට අසංවර සීලී පැවැත්මක් තිබුණු කෙනෙක් මෙහි හිටියා. ඉතින් කොහොමද එයා ගියේ? අපි වෙහෙසුණාද එයා යවන්න? අපි කතා කරේවත් නැහැ නේ. බලන්න කර්මය නඩු විසඳන හැටි. හංගගෙන ඉන්නේ නැති නමුත් අන්තිමට සියල්ලම විසඳුණා. ඒ නිසා අපිට අර මූණ බලලා මිනිස්සු මනින්න බෑනේ. දැන් මේ පැවිදි කරන්න පිටිස ගන්නකොට උනත් ඇත්තටම අමාරුයි. හොයන්න බෑ. මොකද පැවිදි වෙන්න කලින් හොඳට සාන්ත දාන්ත තීන්ද කූඩුවක ඉන්න කට්ටිය සිවුර දාගත්තු ගමන්
අජාසත්තව ගෙනවා. අජාසත් දන්නවනේ, පීතෘ ඝාතක. ගුරුන්ට ගල් පෙල්ලනවා, ගුරුන්ට අකුරු කියා දෙන්නනවා. ඊට පස්සේ තමන් පැවිද්දෙන් පිරිහෙනවා. ඉතින් ඒ නිසා එවැනි අයට මේ ශාසනය කියන එක දකින්න අමාරුයි. එයාලට පුළුවන් වෙන වෙනම දකින්න. ඉතින් ඒ නිසා මේක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්නවා තමා දෙස බලන්න. අත්තාහි අත්තනෝ නාතෝ. දැන් මම මෙතන වගේ කිය යුතු කෙනා නිසා වෙහෙර කළාරන්නේ අනුශාසක කරලා දෙනවනේ මම. ඒ නිසා මම බලනවා අනිත් කට්ටිය අනුන්ගේ දිහා බල බල ඉන්න යන්න එපා. තමන්ගේ වැඩක් බලා ගන්න. දැන් තමන්ගේ වැඩේ බලා ගැනීමම තමයි ප්‍රඥාවන්තයාගේ ස්වභාවය. දැන් කුටිවල තමාට තියෙන සක්මන් මලු තියෙනවනේ. එළියෙත් තියෙන තුලෙත් තියෙනවා. මොකක්ද ඒක කරන්න ඕනේ? සක්මන් මලු මෙට්ටියක් දා නිදා ගන්න තියෙනවා. මේක හදලා තියෙන්නේ සක්මන් කරන්න. ඉතින් මේක මේකේ වල් බිහි වෙලා නම් අපිට තේරෙන්නේ මේකේ වැඩ ප්‍රයෝජනයක් අරගෙන නැහැ. සමහර අයට රේඩියෝ දීලා තියෙනවා. මොකටද දීලා තියෙන්නේ? අර පෙන් එකක් ගහලා බණ අහන්න. ඉතින් ඒක සින්දු අහනෝ නම් හොරාට අහන්නේ නැහැ මං කියන්නේ. අහනෝ නම් වැඩක් තියෙන්නේ. දුන්නේ බණ අහන්න. එකම බණ හරි ගමන්නේ අහන්න. මොකට අහන්නේ කිව්වේ? කුසාසිත ඇති වෙන්න. නැත්නම් නිකන් එනකොට නිින්ද යනවා. ඈනුන් යන කම්මැලි. ඉතින් ඒව රැති වෙන්න තමයි මේ උපක්‍රම. සක්මන් මළුවේ සක්මන් කරොත් තමයි ඒකේ ප්‍රයෝජනේ ගන්න පුළුවන්. එතකොට මමත් ඒ පැතිවල යනකොට මටත් පේනවා සමහරට සක්මන් කරනවා පේනවා. සක්මන උඩ විරෝපට්ටම් ගන්න කල්පනා කරනවා වැඩක් වෙන්නේ නැහැ. නේද? මට මේ මොකද උනේ කියලා කල්පනා කරනවා වැඩක් වෙන්නේ නැහැ. හරිද? මේ මහාන වුණා මට මොකද මේ උනේ කියලා හිතන්න ඕනේ නැහැ. හොඳ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. මොකද හීනෙන්ද මහානුනේ හැබැයිද? දැනද නොදැනද? දැන් කල්පනා කරන පැවිදි වීම හොඳද නැද්ද? කවුද කල්පනා කරන්නේ? මේ පැවිදි වෙච්ච අය කල්පනා කරන අපරාධි මම මහානුනේ මට හොඳ ජීවිතයක් ගෙවන්න. එහෙම හිතන්නේ නැහැ. ඒක කාලකණ්ණි චේතනාව. ලැබුණු දේ හොඳයි කියලා හිතනවා. දැන් මේ 20යි තමයි මට මේ දවස්වල ගොඩක් කතා කරන්න ගෑනු ළමයි. ඒ 20 හරි නපුරු ඉඳන්නේ නැහැ. මොකද මේ ලේසි නැහැ. 20 කියන්නේ ටර්නින් පොයින්ට් එක. මේ පැවිදි වෙndo නොවෙන්ද? ඇවිල්ලත් කල්පනා කරන වෙන්නවද නැද්ද? ඔය ටොස් එක දාලා බලනවා. නෝන වැටුනොත් මහානෙනවා, පොල් වැටුනොත් ගෙදර යනවා. ඒ තරම් අවිනිශ්චිත දැන් හිතා ගන්න බෑ. කොහොම හරි කල්යාණ මිත්‍රයෙක් වල බලෙන් හරි මහාන කරොත් කොණ්ඩේ කපලා දාලා. එයා ඊට පස්සේ තෝ කොණ්ඩෙත් නැහැ. මහානත් උනා. ඒ මදිට අපේ සානසි පින්කම YouTube එකෙත් දාලා. විල්ලැජ්ජයි බෑ, සන්තෝෂයි. දැන් යන්න බෑ ගමේවත්. ඇයි? ඒ වැඩේ කරලා දීලා තියෙන මේ විදියට. එතකොට අපිට අන්න එනවා මොකද්ද ගැම්මක් ඇඟට. ඇයි? මම දැන් කොහෙවත් යන්නේ නැහැ. මම පැවිද්දෙම ඉන්න. ඒ නිසා ඒව ප්‍රසිද්ධ කරන එක හොඳයි. සල්ලි දීලා හරි මම ප්‍රසිද්ධ කරනවා ඊට පස්සේ. මේ සල්ලි දීලා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. බලන්න නැති අයට බලවන්න ඕන. එතකොට හරි. ගම් මාතර කියමු අපි මෑණියු කෙනෙක්ගේ. අපි මොකද කියන්නේ? මාතර පැත්තට බූස්ට් කරනවා. Facebook එකට දාලා බූස්ට් එකක් ගහනවා. කොහෙට මාතරට. ඔන්න ගමත් වල ගමට බූස්ට් එකක් ගහනවා. එතකොට ගමේ ඉන්න කට්ටිය Facebook එකේ එහෙම කරනවා. එතකොට දැන් එයා බලනවා මම දැන් මාව කවුරුත් අඳුරනවා. මං ආයේ ගෙදර පැත්ත පළාතේ ගවුන් ගැන යන්නේ. සිවුරු පිටින් තමයි යන්නේ. මොකද සිවුරු පෙරවම ගවුන් අඳින්න හිතෙන්න පුළුවන්. නේද? කුටි වල ගවුන් තියෙනම් මට කියන්න. මොකද රෑට හිටලා ඇඳොත් කියන්න බෑ හිතෙනවා. හිතනේ? රෑට ගවුම ඉඳන් ඉන්න උදේට සිවුර ඉඳන් එනවා. ආසාවේ ඇති ඉතින්නේ. ඒක තමයි. ඒ නිසා දැන් අපි ලැබිච්ච දේ සාදරව බාර ගන්න. දැන් මාතරේකෝ මේ මෑණියු දිහා තරක් බලන්න එපා. මම උදාහරණ දෙක කිව්වේ. නාහී කියලා නේ ඔහලට උනත් හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔය තියෙන ඇඳුම් පැළඳුම් මොනවද කරන්න ඕන? තව කෙනෙක්ට බාර දෙන්න. මට බාර දෙන්න මොකද දන්නද? සමහරට පැනලිනෝ ගෙවලින් ගෑනු අය. ඇඳි වතින් එනවා. ඇඳගත් වඳුම් පිටින් පැනලෙන්නේ මොකක් හරි මිනිහා ගහලා හරි කොන්ද කඩන්න යනවා දුවන් එනවා. ඊට පස්සේ දැන් මෙහෙ ඇඳුම් මට ගේන්න බෑනේ කඩේ යන්න ඕනේ මොකද පරණ ඇඳුම්. පහුගිය දවස්වල එහෙම ප්‍රයෝජනවත් වුණා. එක මෑණි කෙනෙක් ඇඳුම් තිබිලා මේ ඒක දුන්නා. තියා ඒක ඇඳගෙන පැවිදි පින්කමට පා මොන දීලා හිටියා. ඒක එච්චරයි. ඒ වගේ තියෙන නිසා මං කියන්නේ ඇඳුම් තියෙනම් බාර දෙන්න. බාර දීලා ඒක අපේ ගබඩාවක තියෙන ඒක තැම්පත් කරලා දෙන්න. මොකද අර වගේ කෙනෙක් දුවගෙන ආවොත් අපිට යාට දෙන්න පුළුවන්. නැතු මෑණිවරු වඳින්න එපා. හරි නේද? මොකද විස්තරේ මේකේ ලැබිච්ච දේ ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ සතුටු වෙන බව පේන්නට සක්මන් මළුවේ සක්මන් කරනු පේනවා. භාවනාසනේ වාඩි වෙලා ඉන්න පේනවා. මේ තර භාවනාශාලාට ආම කොන්ද කෙලින් තියන පේනවා. දැන් මේ වයස නිසා 70 විතර කට්ටියක නම් බෙල්ල ඇලවිලා තියෙන කොහොමත්. ඒක නිකන් බෙල්ල ඇලවිලානේ තියෙන එක ප්‍රශ්නයක් නැහැ.
ඒ සතුටුයි. එහෙම වයසක් කෙන මේක පැයක් වාඩිලා ඉන්න දැක්කම් 70යි 60යි. ඉතින් මේ ඒත් ඉන්නවා. ඉතින් ඒකෙන් පේනවා තමන් ලැබිච්ච ජීවිතයේ සාදරව බාරගත්තු බව. නමුත් අර ඉතින් 18 100 දිල වගේ නිතරම ඉන්නවනම් කම්මුලේ අත ගහගෙන මොකක්ද තේරෙන්නේ අපිට? මේ මනුස්සර ලැබිච්ච දේ ගැන මෙයා සතුටක් සතුටක් නැහැ. නොලැබිච්ච දේවල්මයි පතන්නේ. නොලැබිච්ච දේවල් පතනවා. ඒ නිසා අපිට ලැබිච්ච මේ තැන ගැන අපි සතුටු වෙනවා. අපිට ලැබිච්ච මේ ජීවිතය ගැන සතුටු වෙනවා. ළඟ ඉන්න අය ගැන සතුටු වෙනවා. දුර ඉන්න ගැ දුර ඉන්න අය ගැන දුක් වෙන්න ඕනේ නැහැ. දැන් කවුරු හරි අපේ යාළුවෙක් ගිහිල්ලා කියමු කොහේ හරි ආරාමයකට හරි ගමන්නේ. අපි දුක් වෙන්න ඕනේ නැහැ. මොකෝ එයා ඕන නම් ආයෙත් ආවත් එකයි නාවත් එකයි. අපිට පාඩුවක් තියෙනවා නෑ. හැබැයි අපේ ගුරුවරයා අපිව දාලා ගියොත් අන්න අපිට පාඩුවක් තියෙන. මොකද හොඳටම තේරෙන දැන් මට ආරංචි වුණා මම නැති වෙලාවට රජ මගුල්ලු කට්ටිය. ඒ කියන්නේ නටනවා, උඩ පනිනවා, පිනුම් ගහනවා. අර ගුරුවරයා නෑ, උපේන්නේ නෑ, ඉඳපන් දෙන්න වැඩේ කියලා. ඒ අර ඇරියස් ඔක්කොම තිබිච්ච කව කරගෙන ඒ සතියට. සම්මේ ගොඩ මහමුදුරුවරු මෙහි හිටපු. දැන් නෑ කට්ටිය. එයාලා අර සිංහ සෙයියාවට පත් වෙනවා. බලු සෙයියාවෙන් හිටිය සිංහයා වෙනවා. ඇයි දැන් අපේ ලොකු හාමුදුරු නෑනේ. දැන් මම තමයි මෙහි ලොකු හාමුදුරු. ඊට පස්සේ මේ ඔක්කොම යටත් ඇසියු කර ගන්නවා. එයා රජ වෙනවා. මෙයාලා සේවක පිරිස බවට පත් කර ගන්න බලන. ඒ නිසා එවැනි தත්ත්ව තියෙන තිබුණු බව මට ආරංචි වුණා. ඒ නිසා ඉදිරියේදී එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරා. ඉදිරියේදී මේ ඉන්න ඕනම කෙනෙක් හික්මෙන්ද ශිෂ්‍ය වශයෙන් ගුරුන්නාසල කවුරුන් මම පත් කරන්නේ නැහැ. ඒක යම් කිසි විදියකින් මම කොහේ හරි අදිසිය වැඩියොත් මම කියලා යනවා මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕනේ කියලා. එච්චරයි. හිතන්නේ බණේ ගුරුවරයා නැතිවීම යහපති පුදුම සපක්. අපිට නිදහසේ දැන් ඉන්න පුළුවන්. කවුරු වගේ? සුභද්‍ර වගේනේ. භාග්‍යතුන් අද විරුණා පෑවකෝ සුභද්‍ර කිව්ව මොකද අපිට දැන් නිදහසේ ඉන්න පුළුවන්. ඒතකොට ඉතන ගුරුවරයෙක් නැතිනට තනවා. ඒ ගුරුවරයෙන් නම් අපි දැන් මීයට පිඹ වගේ ඉන්න වුණා අපිට. අපිට භාවනාම කරන්න වුණා. අදින් පස්සේ ප්‍රශ්නය ආන්න කාලකන්නිකම්. මොකද කියන්නේ? කාලකන්නිකම් කවදාවත් හරියන්නේ නැහැ. එහෙනම් ඇතිතනත් නැතිතන තමන්ගේ නිවන දකින්න නම් ආවේ මේ බණ භාවනාව වෙලාවට කරන්න. බුද්ධ වන්දනාවට වෙලාවට යන්න. තමන්ගේ වතපිළිවෙත කරන්න. එතකොට දවස ගෙවෙනවා. දවස නොගෙවෙන්නේ මොකද? කල්ලි කණ්ඩායම් ඇදලා කතා බහ කර කර ඉන්න ගියොත්, විනෝද සතුරු සම්භාෂණ පවත්වන්න ගියොත් එතකොට එතන විනාශය. හොඳ එහෙමනම් අපි අවීචි මහණිදේ ගැන අහන්න ආසයිද? ආසයිනේ. ආ ආසයිලු. හොඳ ලංකාවේ ඉන්න සමහර ප්‍රකට දේශකයන් වහන්සේලා කියන එහෙම අපායක් නෑ. මොකද ඒ කට්ටිය දන්නවා තිබුණොත් යන්න වෙන්නේ එහෙ තමයි. ඒ වගේ ಜಾති බඩු. ඒ නිසා කියන මොන පිස්සුද? ඔය බනද? එහෙම අපායක් ඇත්තේ නෑ. යාලගෙන අපායක් තියෙන්නේ මෙහෙ දිව්‍ය ලෝකේ තියෙන්නේත් මේ. ඒකත් මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. එන මිත්‍යා දෘෂ්ටිකයන්ගේ කතා වලින් අපිට වැඩක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ අපි බලන්න ඕනේ. ඒක තියෙනවා මජ්ක්‍ධිම නිකාය. මම කලින් මතක් කරා දේවදූත කියන සූත්‍රය. ඉතින් ඒක ඔක්කොම කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කියනවා කෙනෙක් නිරේට වැටෙන කොහොමද තත්ත්වේ, නිරේ ස්වභාවය. ඉතින් මේ අවීචි මහ නිරේ කියන එක තියෙන්නේ අපි සලසුමක් වශයෙන් ගත්තොත් අටුවාවේ තියෙනවා විස්තර කරලා. තට්ටු අටක ගයක් වගේ. තට්ටු අටයි. තට්ටු අටක් යොදුන් 15,000 ගිය තැන මේ පොළොවේ ඉඳගෙන පළවෙනිම මහා නිරය හම්බ වෙන එකට කියනවා සංජීව. මොකද්ද ඒකේ නම? සංජීව. ඒකේ නම තේරුම තමයි ජීවත් වෙනවා. නිතරම ජීවත්. මැරෙන්නේ නැහැ. සංජීව. මේකේ වන ආවිෂ ගැන කියනවා. පොතේ තියෙන. පොතේ තියෙන්නේ හොඳේ. මාත් එක තරක් කරන්න එපා. පොත බලන්න. යටම දිව්‍ය ලෝකය. චාතුර්මහා රාජිතේ සම්පූර්ණ ආයුෂය 90,000,000යි. චාතුර්මහරාජික දෙවියෙක්ගේ උපරිම ආයුෂය 90,000,000යි. ඒ 90,000,000 පළවෙනි නිරේ එක දවසයි. ඒ හොඳට මතක තියාගන්න. වැඩිය මං කියන්නේ පොඩ්ඩක් දෙන්නම්. ඒ 90,000,000 පළවෙනි නිරේ එක දවසයි. මොකද්ද මතක තියාගන්න තියෙන්නේ? 90,000,000 සමානයි දවස් එකක්. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස කීයක් යන අවුරුද්දට? 12යි. ඒ වගේ අවුරුදු 500ක් සංජීව නරකයේ ආවිෂතිය.
එන හිතා ගන්නවත් බෑනේ. ගානවත් දැන් 90 ලක්ෂයක් තියෙනවා එක දවසට. දවස් 30ට 90 ලක්ෂේව 90 ලක්ෂේ 30 වැඩි කළ බලන්න. ඊට වඩා මම කියන්නේ එතන මෙතනම බඩ පාචනය ගිහිල්ලා මම නේදලා මැරෙනවා එතන. ඒ තරම් බයක්. ඒ නිසා හිනා වෙන විහිළු කරන අය ඉන්නවනේ අපායට ගිහිල්ලා ඒකෙන් වැටෙනයි තොපි බලාපල්ල තොපිම ගිහිල්ලා. ඒ කවුරුත් කරනව නෙවෙයි. කර්මයේ විසින්ම කරනවා. දැන් සැප විඳිනවා. දැන් රාජකීය ලීලාවේ හොඳ V8 වලින් යනවා, පෙජරෝ වල යනවා, චොපර් වල උඩින් ගිහිල්ලා බහිනවා කියනවා. අහසින් ගියයි කියනවා එරදියෙන්. මොකද අහසින් යාම? එහෙම එහෙව් අර අය තමයි ඔළුව බාගට විශ්වදිචය කියන භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දැක්දක කියව නැහැ කියලා. මේක මේ සාමාන්‍ය කර්මවාදී තවුසන්ට පාදි පිච්ච විශ්වාසයන්නේ අපාය කියන එක. මේක මේ බුදුසසුනේ සිවුරක් පොරවගෙන නැහැ කියනවා කියන්නේ මොන කාලකණ්ණිකමද? කොච්චර පවද්ද බලන්නකෝ එනක්. සිවුරකුත් දරන්නේ නැහැ කියනවා කියන්නේ. ගියේ කිව්වට කමන්නේ. ඒතර කොයි තරම් විපාකයක් එයාට එයිද? හිතා ගන්නවත් බෑ. එනිසා මේ නිරේ විස්තරේ සංජීව නරකයේ ආයුෂයේ මේ උපාසිකාව අපිට ගෙනත් දුන්නා. අවුරුදු 90 ලක්ෂයක් තමයි එක දවස. ආ ඒ වගේ අවුරුදු 500. මම නිකන් බින්දු ගාන කියන්න මට මේක ගණන් කියා ගන්න බෑ. 162 බින්දු තියනවා 9ක් අවුරුදු. අපේ ආයුෂ වලින් අපේ අවුරුදු වලින් ගත්තොත් 162 බින්දු 9ක් තියනවා. හරි පළවෙනි එක. කාල සූත්‍රයේ තියනවා එහි එක දවසක් අපේ අවුරුදු 3,60,00,000. එවැනි අවුරුදු 1000ක් අවශ්‍ය තියෙනවා. එහි ආයුෂය සම්පූර්ණ කල් හිටියොත් දෙවැනි නිරේ කාලසූත්‍රයේ ඉන්නවනම් කෙනෙකුට තියෙනවා මෙන්න මේ ඉලක්කමනේ 1296.9. ඔක්කොම හිටියොත් හොඳයි. ඔක්කොම ඉන්නෝ කියලා කියන්න බෑ හැමෝම. ඔක්කොම ඉන්නවනම් එච්චර ඉන්න පුළුවන්. සංඝාත තුන්වෙනි එක. ඒක තියෙන යොදුන් 1000 නෑ 15000ක් යටින්. 15000 හැව දෙකක් නේද? දෙවෙනි එක 30000. අපි මෙතන ඉඳන් තියන යොදුන් 45000. කියන්න එපා මේ හාරලා පෙන්නන්න. මොකද දැන් යොදුන් එච්චර ගණන් හාරන්න කාටවත් පුළුවන් කම නෑ. සයිබීරියාවේ පොඩි දුරක් හාරලා මයික් එකක් ගාලා ගත්තා. ඒකේ තියෙන හඬපටය මිනිස්සු කෑ ගන්න ඇහෙනවා. විලාපතින හඬ ඇහෙනවා සයිබීරියාවේ කරපු ගැනීමකදී. ඒ කියන්නේ මයික් එක දාලා ඒක හොඳ ගුණ කරලා තමයි අරගත්තේ ශබ්දේ. බලනකොට අර කෑක් ගහ දුවන වගේ ශබ්දයක් අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒක YouTube එකේ තාම තියෙන සයිබීරියා සවුන්ඩ් කියලා බලන්න පුළුවන්. සයිබීරියා. ඒ සයිබීරියාවේ කට්ටියක ශබ්ද නෙවෙයි. පොලෝ යටින් ගත්තු ශබ්ද. සා බිල් වයිස් කියලා මහත්තයෙක් ඉන්නවා. එයා ක්‍රිස්තියානි. ඒකත් ඔබට YouTube එකෙන් බලන්න පුළුවන් කැමති අයට. ඒ බිල් වයිස් තනිකරම මේ දේවදූත සූත්‍රයේ තියෙන විස්තර හීනෙන් දැකලා තියෙනවා. සුද්දෙක්. සුද්දෙක් කතා කරයි. සුද්දෙක් බණ කියයි. දැන් මොකෝ කියන්නේ? අපි දේවදූත සූත්‍රයේ පැත්තකින් දාන සුද්ද බණ කියනවා. අපි පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. සුද්දා ඒක චිත්‍රපටයකට හදලා තියෙනවා. ඒකේ කොටසක් අපේ YouTube channel එකේ පහුගිය කාලේ තිබුණා. දැන් පස්සේ අයින් කරා. බය වෙන නිසා මේ ඒ සියල්ලම තියෙනවා. ඒ විදිහට මේ කුරුසෙ විතරයි වෙනස් කරලා තියෙන්නේ. කුරුසයක් ගහලා තියෙනවා අර කටුඹුල වෙනුවට. එච්චරයි. ඉතින් යාගෙන පෑය ගානක නිින්දට එයා වැටුණා. එයා නිරේට ඇදගෙන ගියා. ගිහිල්ලා යා එහේ අර ඔක්කොම බලලා තමයි ඇවිල්ලා ආයේ පණ ආවේ. නැත්තම් නිින්දෙන් අවදි වෙලා තියෙන්නේ. දැන් ඒක යා හැමතැනම කී කී ගියා පහුගිය කාලේ. දැන් විශ්වාසද නැද්ද සුද්දෙක් කිව්වනේ? අම්ම දැන් නම් හොඳටම විශ්වාසයි. මොකද සුද්දුමයි විශ්වාස කරේම නැද්ද? දැන් සුද්දත් කියන සුද්දත් අපයි ගියයි දැක්කයි කියලා. හැබැයිම වගේ දැක්කා. මොකද්ද? අපා ඉස්සරහට අපේ නිමි රජතුමා. අපේ වෝසතුන්නා. උන්වහන්සේව දකින්න එනවා සත් දේව රජතුමාගේ ඩ්‍රයිවර් මාතලි. මාතලි කියනවා ඔබතුමා මේ වඩම්මන් එන්නකො කොහෙ දිව්‍ය ලෝක. ඇයි ඔබතුමාගේ බණ අහලා පින් කරපු ඇත්තවන්න දිව්‍ය ලෝක ඉඳන් ආසාව වෙන අපේ ගුරුන් වහන්සේ වඩම්මන්ද? කවුද? නිමි රජතුමා. ඒ තේමිය මකාදේව පරපුරේ අන්තිම කෙනා. දහස් ගණන රජවරුන්ගේ අන්තිම කෙන පුරුක තමයි මේ නිමි කියන්නේ. ඒතර එතුමා කියනවා දැන් ඉතින් අපි කොහොමද ආයිබෝවන්න දිව්‍ය ලෝක යන අයනේ? අපිට බැරිද නිරේ පැත්තේ රවුමක් කියන්නේ? දැකලම නැහැ. කාලෙකින් ගියෙත් නැහැ. කාලෙකින් කාලාන්තරයකින් ගිහින් නැහැ. බෝසත්තුරු යන්නෙම නැහැ. ඊළඟ තින් මේ රතේ පදවනවා නිරේ දෙසට. ඉතින් අර නිරේ ගිනිදැල් නිවගෙන නිවනිවා ගිහිල්ලා අර ඉන්න අයගෙන් අහන මොනවා කරලාද ඔයාලා මෙහි ආවේ? එයා කර්ම කියනවා. ඉතින් හරි ලස්සන විස්තරයක් තියෙන එක ජාතකේ නම තමයි නිමි මහා
ජාතක ජාතක පොතම බලන්න. එතකොට හොඳට තේරෙයි මං කියන මහන්සි වෙන්න ඕනේ නැහැ. පස් වෙලා මමත් කියන්නම් ඕනනම්. කිව්වොත් කියන්නම්. ඉතින් ඔය වගේ අර ඕන තරම් දේවල් තියෙනවා සාක්ෂි වශයෙන්. ඔය තියෙන නර්මදා කියලා නදියක්. ඒ නදියේ මුල් කොටස සීතලයි. යම් කිසි තැනකට පස්සේ මේ ගඟේ වතුර උණුයි. හරිද? ඒතර සඳහන් වෙනවා මේ නිරයෙන් එන ලෝදිය කඳ හැම දිස්සෙම මේ ගඟ හරහා තමයි එතනින් නික්මෙනවා. ගඟ හරහා. දැන් අපේ ගමෙත් තියෙන සාක්ෂි. අපේ ගමේ තියෙන මදුනාගල උණු වතුර පොකුණු කියලා තියෙනවා. ඒ උණු වතුර පොකුණු වල වතුර පුදුම රසනේ. පුදුම රසනයක් තියෙනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? හැමතැනම හැබැයි ඒ ළඟින් කොහෙන් හරි කැපුවට වතුර එහෙම එනවද? නෑ, අතන විතරයි. ඉතින් ඔය වගේ සාධක ඕන තරම් තියෙනවා. ඒවා විශ්ලේෂණය කරන රඩා පෙරලීසි ශ්‍රද්ධාව තියෙනවා අපිටනේ. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා අපි පව් කළත් මම පව් කළත් මම නිරේ යනවා. මම නැහැ කියන්නේ නෑ. ඒක අපිට නැහැ කියන්න බෑ. ගිහිල් ඇවිල්ලා ඕනනම් පස්සේ කියන්න පුළුවන් ගිය බව. දැන් කියන්න බෑනේ. හරිද? ඒ නිසා එහෙමයි අපි පව් කරනමයි කියලා අපිට පුළුවන් ධර්ම වෙනස් කරන්න. ඒ නිසා පව් කරලා එක ගුණයකින් අපා යනවා. තියෙන අපාය නැහැ කියලා තව ගුණයකින් අපා යනවා. කර්මේ වැඩි දෙගුණ තෙගුණනෝනේ. ආන්න ඒ නිසා අපිට ඕන වෙන පළවෙනි එක තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රද්ධා. ඒක තියෙනවනම් මේ අපාය පිළිගැනීමන සමහර අය අපායෙ මිදෙනවා. අපාය යන්න ඉඳලා යම රහිතුමා පොඩි chance එක ආඹ අපාය පිළිගත්තනේ ඔබට දෙන chance එක. එහෙම තියෙන නිසා මේ කියන්නේ පිනක් කරලම නැහැ. කරලා චුන්ද සුගතික වගේ පව්මයි කරලා තියෙන්නේ. එහෙම අයට කොහොමද සුගතිය යන්න බෑ. එයාලා නිකම් සමහර අය කියලා අපි පව් කරන්නේ නැහැ. අපි පින් කරන්නේත් නැහැ. අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නැතුව ඉන්නවා කියලා කියන මොඩේ ඉන්නව නේද? එයාලා යන්නේ කොහෙද? අපාය. ඇයි? පින ගෙවෙනවා. පින නැති කල මතු වෙන්නේ මොකද්ද? සසරේ කරපු ඕන තරම් පව් පොලිමේ තියෙනවා. අරව මතු වෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ ඒ පව් වලට ඉඩ නොදී පින් කරන්න. ඒකයි කිව්වේ ඒවං ජාතේන මච්චේන කත්තබ්බං. භාග්‍යතුන් වහන්සේ හරි කරුණාවයි වදාළ ගාතාවන්නේ. හරි ගැඹුරු ගාතාවක් නෙවෙයිනේ. කිව්වේ මොකද්ද? වැඩියෙන් පින් කරන්න. කවුද කිව්වේ? බුදු කෙනෙක්. පුදුමයිනේ. එහෙම සරල දේශනාවක් කරයිකෝ කරා. අපි මේ චතුරාර්ය සත්‍ය පටිසමුප්පාද හරි බඩවැලි ඉඳන් කතා කරාට බුදු දේමාසේ කරලව කියලා දෙන එක තැනක ගොඩක් ඔක්කොම ඕනේ පින් කරගෙන යන. එතකොට පව් යට යනවා. පින්න මතු වෙනවා. ප්‍රඥාව දැල්වෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. අපිත් චතුරාර්ය සත්‍ය කතා කරන්න ඕනේ. අපි වෙනම කතාවක්. නමුත් ඉතින් එහෙමයි කියලා පින් එපයි කියනවාද? නෑ නෑ, පින අවශ්‍යයි. එනිසා මේ ජීවිතේ දැන් අපි හිතනවා, දැන් මම කියන මට මේ ජීවිතේ ලැබුණේ පිනට. ඔය කට්ටියත් දන්න අපිට මේ ජීවිතේ ලැබුණේ පිනට. දැන් අද මේ වෙලාව අවුරුදු නැකත්. අරේ ලිපගිනි මොලවනෝ කට්ටිය අඬනෝ. ඇයි? තාත්තා නෑ. අඬනෝ. එහෙම අඬනකොට මෙහෙ කට්ටිය hina වෙනවා අඬනෝ දැකලා. අර අරුන් අඬද්දි මෙහෙ hina වෙනවා. ඇයි? අපිට අඬන්න හේතු නෑ. ඇයි? අපිට ප්‍රශ්නයක් නෑ. මොදෙම කිරිබත් ලැබුණනේ. දැන් නැකත් කියලා රැට වළඳන්න බෑනේ. ඒ නිසා අපි ඒක උදේට දාගත්ත නැකත්. උදේම සීරපායාස හදාගෙන ඒව වැළඳුවා. අපිට ඉතින් දුන්නත් එකයි කවුරුවත් නැතත් එකයි ප්‍රශ්නයක් නෑ. වියන්න පුළුවන්, වියන්න කියන කෑම හදන්න පුළුවන් ටික දෙනෙක් අල්ල මහාන කරගත්තු එකේ වාසිය තමයි පේන්නේ නේද? ගෑනු කෙනෙක් මහාන වෙනවා අහන්න නංගි වියන්න පුළුවන්. මොකද රෙදිද? රෙදි නෙවෙයි මිනිස්සු. කෑම හදන්න පුළුවන්. ඔක එක ජාති උභහරණ ඉතාලිය කෑමද ඉතාලියෙන් දෙන්න, ප්‍රංශෙන්ද ප්‍රංශෙන් දෙන්න, ඉන්දියන් නම් ඉන්දියන් දෙන්න, චයිනිස් නම් කමන්න, මොන ක්‍රමයෙන් හරි කමන්නේ. දානෙත් එපයි නේ. එන අර මිනිස් අවුරුදු සමරද්දී අපි උදේ පාන්දරම වැඩ ඇල්ලුවා මොනයිද? සීරපායාස බුද්ධ පූජාව තියලා ඊට පස්සේ මම යෝජනා කරා විෂි කරන්න එපා. ඒක සංඝයාටත් බෙදා. මොකද භාග්‍යතුන් වහන්සේ අයින් කරපු එක අයිතිය තියෙන්නේ මහා සංඝයාට. ඕනම කෑමක් බුද්ධ පූජාවක් අරගෙන තියපු නැති කෙනා, තියපු කෙනා ආදපු කෙනා කරන්න එපා. අනිත් අයට බෙදලා දෙන්න. දැන් හැදුවෙත් එක මෑණි කෙනෙක්. එයාම කනවා. මොකෝ වෙයි? මටම තියාගත්ත පූජාව. ඒක නිසා එහෙම කරන්න. එයා කියන මම වළඳන්නේ නැහැ. මට කැප නැහැ. හැබැයි සහභාගි නොවෙච්ච අයට ඒ සඳහා අපිට දෙන්න පුළුවන්. නිසා භාග්‍යතුන් වහන්සේට පූජ කළ අවශේෂ භාගය අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නේ සිහි කරගෙන විස්සු භික්ෂුණී ඔබතෝ සංඝයාව සිහි කරගෙන අද දාන ලබා දුන්නනේ. එතකොට හරි. එතකොට නැකතට අල්ලන්න ඕනද නැද්ද? නැකතට ඇල්ලුවත් එක නැතත් එකයි. කොහොම හරි බඩ පිරෙන්න නේ ඕන නේද?
නැකතට වැඩ ඇල්ලුවත් එකයි නැතත් එක නිසා මම කියනවා අපිට නම් සැමදා අවුරුදු. ඇයි? මේ දානේ අපිට අවශ්‍ය ප්‍රමාණයට දැනට ලැබෙනවා. එහෙම අඩුවක් වෙලා නැහැ තාම. එතකොට අපි ශෝක වෙන්න ඕනේ. මොකද අපිට කන්න බොන්නවත් නැහැ. හූල්ල හූල්ල ඉන්න වෙලා නැහනේ. එහෙනම් පින් තියද නැද්ද? පින තියෙනවා. ඒ නිසා මේ දුර්භික්ෂ සමයක් ගෙවි ගියේ අපිට එක වේලක්වත් ආහාර දාණේ වැරදුනේ නැහැ. කුසගින් ඉන්න උනේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ කියපු කතාව 100%ම පිළිගන්නවා. මොකද්ද? පින ඕනේනේ ඔක්කොටම. පින අවශ්‍යයි. දැන් පින තියෙනකොට තමයි පැවිද්ද රැඳෙන්න පුළුවන්. දැනු පින් කරන්න පැවිදි වෙලා නිකන් ඉන්න එපා. බකන් නිලාගෙන අතු ගන්න මිදුලා බෝධි බෝ මළුවම දින්න බෝධි වන්දනාව කරන්න. ඒකනේ පින් රැස්සනේ අපි කියලා තියෙන්නේ. උදෑසන වන්දනා, දවල් වන්දනා, රෑ වන්දනා, දානි හදන්න තමන්ට පුළුවන් නම් පූජ කරන්න මහා සංඝරත්නෙට. බැන බැන හැදුවොත් නෑ ඉන්නේ පවොන්ද. ඒතර මේක තමන්ට ලැබිච්ච ලාභයක් කොට සලකන්න හැමදිස්සෙම. දැන් මේ අපේ ආයුෂ්මතුන් වහන්සේල කුටි හදනවා, කුටි පිළිසකර කරන, සිමෙන්ති වැඩ කරන, කොන්ක්‍රීට් දාන, මේ කාටවත් කරන්නේ වනේ තමන්ටමයි. මේ තමන්ට මට පොත ලකුණු කරන්නේ නැහැ, මම මෙහෙම කරයි කියලා කියන්නේ නැහැ. ඒ නොකියන්නේ. ඒ මට කිව්වත් නැතත් ඒක තමන්ට රැස් වෙලා ඉවරයි. මට කිව්වොත් මට ඒක අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් මමත් ගිහිල්ලා සාදු කියලා අනුමෝදන්. ඒතකොට මෑණිවර බලන්න අපිට කොන්ක්‍රීට් අනන්න බෑනේ. අපි බත් හැඳි ගන්නවා, නැත්තම් මේ හොදි හැඳි ගන්නවා. අපිට ඒකනේ පුළුවන්. තමන්ට පුළුවන් කර්මාන්තේ කරන්න. එතකොට කොන්ක්‍රීට් අනන කට්ටිය හොදි හදන්න දාලා, හොදි හදන කට්ටිය කොන්ක්‍රීට් අනන දාලා, ඊපස්සේ කොන්ක්‍රීට් එක හොද්ද වෙන, හොද්ද කොන්ක්‍රීට් එක වෙනවා. ඒක ඒ නිසා තමන්ට අයිති ඩියුටි එක කරා නැති. හොදි හැඳි ගන්න කට්ටිය යන්න එපා මේ කොන්ක්‍රීට් අනන්න. වැඩන්නේ ගිහිල්ලා වැඩන්නේ කොන්ක්‍රීට් දවසේම නයිට් පස්සේ. හරිද? එනිසා හොදි හදන්නත් බෑ ඒ කට්ටියට. දෙක දෙගොල්ල වෙන් කරගන්න. එනිසා පුරුෂ පක්ෂේ ඇවිල්ලා ඉන්නවා වැඩවට, බර වැඩට සහ ආරක්ෂාවට. ඊළඟට ස්ත්‍රී පාර්ශවය ඇවිල්ලා ඉන්නවා මේ කියන සූප වේදයට. මොකද සූප වේදේ අහන පැවිදුනේ කෑම හදා දින්නද? නෑ, තමන් බණ භාවනා කරන ගමන් තමන්ට පුළුවන් නම් කරුණාවක් මෛත්‍රියක් තියෙනව නම් විතරක් අනිත් අයට අනුග්‍රහ කරන. එතකොට පින්ද නැද්ද? පින් පින්. ඒ නිසා ගෙදර හිටියනම් මෙච්චර පින් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මහත්යෙ රෙදි හොදනෝ බැන බැන. පින් රැස් වෙන්නේ නැහැ. හොදි හැඳි ගානු බැන බැන. සතුටින් නෙවෙයි. මුන්ට හැමදාම තම්බන්නුනේ ඉවරයන්නේ මේ මලවදේ කරුමේ කියලා කියතන හදන්නේ. හැබැයි මේ ආරේ මහා සංඝයා සී වෙනකොට අනිවාර්ය අපිට නඳුන බුද්ධ පූජාදිය තියන්න එපා. එතකොට සතුටු සිතින් තමයි අපි මේ කටයුතු වල යෙදෙන්නේ කියලා මට හිතෙනවා. ඒ නිසා දැන් මේ ආරණ්‍ය සේනාසනේ බොහොම වාසනාවන්ත බව අපිට දැනෙනවා. අසත්පුරුෂයකින් එක ගිහිල්ලා තියෙනවා. එක්කෙනෙක් හරිදින එක්කෙනෙක්වත් දැන් නැහැ. ඒ නිසා අපි සමගියෙන් සාදරව දැන් මේ කටයුතු වල යෙදෙන බව මම මේ අහලා කියනනේ මට පේනවා. මට දැනෙනවා එහෙම දෙයක්. ඒක දෙවියොත් මට ඇවිල්ලා කිව්ව පහුගිය දවස්වල. හොඳයි දැන් වෙඩ පිළිවෙල කියලා. අර එක තැනක ඒ භාවනාවට සරණ ඉවරනම් මෙත් බෝසත් සුරුඳු වඩින්නේ ඈ. කොල්ලට ආවේශ වෙන. කොල්ල කියනවා හොඳයි භාවනා හොඳට කෙරුණා. 50 සෝවාන් වුණා. 20 සකදාගාමී වුණා. ලොකු හාමුදුරුවෝ රහත් වුණා. ඒ කවුද කමටහන් විස්තර කරන්නේ? කොල්ලා. මොන කොල්ලද? කැපකරු කොල්ලා. ඌට ඔළුව වහනන දෙපැත්තට බොරු ආරුඩයක් ගන්නවා. අර ලොකු හඳුර අන්දනවා. හරිද? ඌට කන්න කැමති જાති ගෙන්න ගන්නවා ආරුඩෙම්. හරි, එහෙම නෙමෙයි මම කියන්නේ. මේ දවස්වල ඉතින් අර දෙවියෝ මට කතා කරන්නට පුළුවන්. දොරට තට්ටු කරනවා නේ, එහෙම තියෙනවා. එතකොට අපිට පේන මේ පරිසරය දිහා බැලුවමත් බොහොම සාන්ත බවක්, සෞම්‍ය බවක්, බොහොම නිහඬ බවක්. නිහඬ බව තමයි විශේෂම දේ අපිට තියෙන. හරිම නිහඬයි. ඒ නිහඬ බව බිඳින්න එපා. ඒ කියන්නේ ඒක බිඳින මොන හරි කියන්න ඕනේ නැහැ හොඳේ. ඒක නිහඬ බව එහෙම තිබුණාවේ. ඒක නිහඬ බවත් අපි කියන ගීතයක්. හොඳ නිස්සල හිතක් තියෙන කෙනෙක් නිහඬ බව කියන්නේ ලස්සනම ගීතයක්. ඒක නැති වෙනව කවුරු හරි කෑකෝ ගහනව නම් නේද? ෆුට්බෝල් ගහනව නම් මෙතන ඇවිල්ලා ඒක කරන්න එපා. දොර මොකද වෙන්නේ? අර සමාධිමත් අයගේ සමාධිය බිඳෙනවා. දොරට පයින් ගහගෙන යනවා. එහෙම කරන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකක්ද? Tamanda pau siddha wenawa. දැන් මේක මම මතක් කරන්නම්කෝ. දැන් භාවනා කරගෙන ඉන්නවා. හරිද? Tamanda භාවනා කරන්න බැරි නම් මෙන්න මේ පැත්තේ දොරක් මේ පෙන්වලා තියෙන මම හැමදෙස්සෙම මේ දොර හිමීටනම් එළියට යන්න ඇහෙන්නවත් දෙන්න එපා. යන බව. ඒක එක්කෙනෙක් යනවා අනික් කට්ටිය හීන විරිනවා එක්කෙනෙක් ගියා.
මාත් යන්නේ කොහෙලාද කියලා දැන් ටියුබ් ලයිට් ඇස් වහන හරි ඇස් වහන හරි කවුද ගියේ කා කියලා දැන් බලන්න ඉතින් ඒක විතරකයක් වෙනවා ඊට පස්සේ මේ දොර ඇදගෙන ගිය ගමන් දඩාස් ගාලා සද්ද එනවා අර එළියේ තියෙන යකඩ ගේට්ටු වල සද්ද එනවා හරි පරිස්සමෙන් මන්න අය වරින්නේ මොකද මට පව් කරගන්න බෑ භාවනා කරන අයගේ සමාධිය කඩන්න බෑ ඒ නිසා අපි දැනුවත් වෙනවා අපි දන්න මේ පැයවලදී අනිවාර්යයෙන් මෙතන භාවනාවක යදන නිසා ද ගේට්ටු ගහගෙන වහගෙන දඩස් දඩස් කරගෙන යන්න එපා. කවදාවත් සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඇයි සමාධිමත් අයට බාධා කරලා තමන්ට බැරි නම් හිමිහිට යන්න සද්ද කරන්න එපා. හරිද? දැන් තේරුණාද ඒක? මේ පින් කරන හැටි මං කියලා දෙන්නේ. ඒතර පින් කරන්නේ කියලා ඇවිල්ලා මොනායි රැස් කරගන්න? පව් රැස් කරගන්නවා. ඒ නිසා තමනු සාන්ත වෙන්න අන්න අයට සාන්ත වෙන්න උදව් කරා. එහෙනම් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාලේ උපන් මිනිසා විසින් බොහෝ පින් කළ යුතුයි. කීයක්ද කියලා ගාණක් කිව්වද? නෑ නෑ. කොච්චර කරත් මදි. ඒ නිසා මේ දවස ගැන සතුටු වෙන්න අපිට මේ ලැබිලා තියෙන ජීවිතේ උදේ 4 ඉඳන් රෑ 10 වෙනකම් එක දිගට පින් රැස් වෙන ජීවිතයක්. වැඩි යොන්නේ ඔය සිවුර පෙරවගෙන නිකන් ඉන්නකො පින් රැස් වෙනවා. ඔය සිවුර පෙරවම් මේ ඉස්සරහ හිටගෙන ඉන්නකො පින් රැස් වෙනවා. ඇයි? මේ සිවුරක් දරා සිටි මේ තරම් ආනුභාවයක්. අය දකින දකිනයි පැහැදෙනවා. දැන් මේ ගෑනුවයි ගෙදර සාරියට ඇඳන් ඉඳලා පැහැදෙන්නේ. තවත් එක් ගෑණියෙක් විතරයි. හැබැයි මේ ස්ත්‍රී රත්න බවට දැන් පත් වෙලා සිවුරු දරන් ඉන්නවනේ කොණ්ඩෙත් නැහනේ. එතකොට මොකද හිතෙන්නේ? භික්ෂුණියක් කියන සංඥාවක් එනවා. එතකොට දුටුවනින් ඒ අය සිත පහදවා ගන්නවා. කල්යාණ මිත්‍රෝ සිත පහදවා ගන්නවා. අසත්පුරුෂයෝ අපහැදෙන්න ඉඩ දින අපිට කමන්නේ ඒකට මේ මිනිස්සුන්ගේ තියෙන මේ හිතේ තියෙන නොසන්ඩාල කමනේ අපිට ඒකට කරන් දෙයක් නෑ නමුත් බලන්න බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රශංසා කරන බොහෝම හොඳයි කොණ්ඩේ කපන එකමයි හොඳ අරහන්නේ කොණ්ඩේ කපනවා වවනවාද කියලා අපි කියන්නේ අපි නම් වවන්නේ චුට්ටක් වවනකොට කියනවා කපන්නේ කියලා කවුද දායකයෝ මට කියනවා රැවුල කපම් බණ කියන්නේ අද කපා ගන්න බැරි වුණා තාම මේ සමහර අයට බලන් ඉන්න බෑ රැවුල වැවිලා වැඩි ඉන්නේ ඉතින් මේ ප්‍රශ්නේ නැ විනයානුකූල කොණ්ඩෙත් එක ගන්න තියනේ කොණ්ඩෙත් ඇවිලා රැවුලත් වැවිලා දැන් මෑණිවරු කල්පනා කරනවා මගේ රැවුලෙන්නේ නැහනේ ඉතින් හොඳයි නේද හොඳයි රැවුල නැති එක නේද කපන්න ඕනේ නැනේ දැන් අපිට තියෙන වදේ ඔහෙලට නෑ අනේ මමත් ආසයි මේ කපන්න නැතු වෙන බෑනේ කට්ටි චෝදනා කරනවා දැන් වැඩි රැවුල නමුත් අඟල් දෙකක් වවන්න පුළුවන් මෙන්න මෙච්චර විනේ තියෙන මෙච්චර ඉතිර වවන් ඉන්නේ එතකොට මේ දාය නැති වෙනවනේ ඒ නිසා දැන් අපේ අයට ඕනේ මොකද්ද හොඳට තට්ටි බාලා රැවුල බාලා ඉන්න ඕනේ නේ ඉස්සෙල්ල ඒක තියෙන්නේ ශ්‍රවණ සාරූප්‍ය හරි එන හෙටවත් බලමු අද බැරි වුණා හොඳ කරන් දෙයක් නැහැ නැත්නම් චෝදනා එනවනේ එතකොට අපි මොකද කරන්නේ කොණ්ඩේ වවනවද බඳිනවද කපනවද බඳින්නෙත් නැහැ වවන්නෙත් නැහැ උකුනොත් නැහැ කොණ්ඩේ වැටෙන්නෙත් නෑ දැන් උරුලෑව ගිය තැන් වගේ නේ සමහර ගෑනුවයි ගියොත් කොහේ හරි ඒ හැම තැනම කෙස් ගහක් තියෙනවා නේද අය හොයා ගන්න පුළුවන් කවුද ආවේ කියලා නේ පුළුවන් නේ වැටෙනවා ඒක වැටෙන හැම තැනම ඒ නිසා ඒ කරදරෙන් අපි මිදුණා දැන් උකුණේ ආසාවකට දකින්න නෑ මේ දවස්වල ඇයි ඔළුව කහලා බලන උකුණ ඉන්නවද කියලා නෑ නේද දැන් 50ක් ගෙනාවා ඒක ගෙනාවමයි දැන් කිසි වැඩකුත් ඒකෙන් වැඩක් නැහැ මේ කවුරු හරි හොයනොත් 50 දීලා දාන කොණ්ඩ කටු තියෙනව ගහන්න දැනන්නේ නැහැ මොන විදිය වාසනාවක්ද දැන් අපිට මේ ලැබිලා තියෙන නිසා ඒව පරිත්‍යාග කරන්න ඕනේ මේ එන උපාසිකාව අල්ලගෙන ඔක්කොම කොණ්ඩ කටු තියන දෙන්න එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නුනේ යාට දෙන්න පුළුවන් ඔව් තමන්ට දැන් සතුටු වෙන්න තියෙන දේ තමයි අර තියෙන කරදරේ දැන් මට නැහැ එනම් බලන්න කොච්චර සාදර සමාදර වටිනා ජීවිතයකටද තමන්පත් උනේ කියලා තමන් ගැන ආත්මාභිමානයට පත්ව සිටින්. නිතරම හීනමානෙන් ඉන්න එපා. අභිමානෙන් ඉන්න. මං දැන් මේ ශාසනේ කුල පුද්දියනියක්. මා දැකීමෙන් දෙවියෝ සතුටු වෙනවා. මම මිනිස්සු දකින්නේ නැහැ කිව්ව දෙවියෝ සතුටු වෙනවා. මොකදට ඒක තේරෙන්නේ නැහැ. දෙවියෝ දකින්නවා. ඒසාර චෛත්‍ය මළුවේම ඉටගෙන ඉන්න ටිකක් කරලා දෙවියෝ බලලා යනවා අතගාලා යනවා ඔළුවෙන්. ආශිර්වාද කරනවා. අපිට දැනෙන දෙවියන් අත ගෑවට දෙවියෝ බොහොම සිනිදුයිනේ. සෝ සිනිදු සලු වලින් අත ගාගෙන යනවා. දිව්‍යාංගනාව අත ගාගෙන යන්න පුළුවන් ඔළුව එහෙම. හරි. එහෙනම් අපි මනුස්ස ලෝකයේ මිනිස්සු සතුට නොවුනත් ඔක්කොම හරි දෙවියෝ හරි
දෙවිය සතුට වෙනවා. දෙවිය සතුට වෙලා අනුමෝදන් අනේ මේ වාසනාවන්තයෙක් පුණ්‍යවන්තයෙක් ඇවිල්ලා මේ ශාසනේ පුළුවන් තරමින් ගුණ පුරා ගන්නවා. 100%ක් බැරි වෙන්න පුළුවන්. අපිට 100%ක් පුළුවන්ද? ඒක කරන්න. ඒ නිසා භාග්‍යතුන් හිමිතෙරක බැරි වෙච්ච එක ගැන අඬන එකට වඩා පුළුවන් එක කරන්න. ඒක තමයි ධනාත්මක චින්තනය කියන්නේ. බැරි බැරියාව කියන්නේ ලෙඩක් තියෙනවා. බෑ හැම එකම බෑ. බැරි එක ගැනමයි කතාව. වෙච්ච නැති එක ගැනම අපි කතා කරනවා. අපිට මොකද වෙන්නේ? අපි පිරිහෙනවා. දැන් අපි නින්දා අපහාස ගැනම කතා කරනවා. වැඩක් නැහැනේ. දැන් මේ ලෝකේ නින්දා අපහාස නැති තැනක් නැහැ. මේ මනුස්ස ලෝකේ හැම තැනම නින්දාවක් තියෙනවා, ප්‍රශංසාවක් වැඩියෙන්ම තියෙන නින්දා. වික්ෂුන් වහන්සේලවන්නේ අපි වගේ අයට නින්දා තමයි වැඩි. මොකද අපි මානව හිමිකම් යන්නේ නැහැ. අපහාස නඩු දාන්නේ නැහැ. ඒව මොකුත් අපි කරන්නේ නැහැ නේද? කරන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? උඩ පැන මොකද කරන්නේ? නින්දා කරනවා. ඉතින් අපි මේ නින්දාවට කම්පා වෙන්නවද නැද්ද? වෙන්න ඕනද? ඕනේ නැහැ. අපිට ඇහුනේ නැහැනේ. ඇහුණත් ඇහුන්නේ නැවක් ඉන්නවා. ඒ ඇහුණා කියලා දැනුණොත් තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඒ නිසා අපි ඇහුන්නේ නැහැ. අපි දන්නේ නැහැ. එනිසා අපිට තියෙනවා සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක්. ඒ ජීවිතය අපි විඳිනවා. ඉතින් ඒ නිසා අපි බලන ලෝකෙ දිහා බලනකොට හරීම දුෂ්කරයි මේ පැවිද්දට පත් වෙන එක. පැවිදි වෙන එක මිනිස්සු හැමෝම ගෑනු හැමෝම ආසයි මේ කාම ලෝකෙ ඉන්න. මගුල් සක්වලට ආයේ මගුල් කරන්නේ කියලා මගුල් කරනවනේ. නොකර ඉන්නව නෑ. නොකර ඉන්නේ මගුල්ම තමයි. මොකද මේකේ නමත් මගුල් සක්වලනේ. ඒක භාග්‍යවතුන් වහන්සේ දොස් කිව්වද? නෑ. උඹලම ආස්වාද විඳපල්ලා, උඹලම ආදීනවත් විඳපල්ලා, කවද හරි තොපිට තේරේ මේක වැඩක්. එදාට වරෙන්. එතකොට අපි සාදරව බලන් ඉන්න දොර අරගෙන, දොරක් කියන්නේ ගේට්ටුවක් දාලා නැහැ නේ කොහොමත්. එන එකයි තියෙන්නේ. අර යක් මොකද්ද තියෙනවා මේ කරන්ට් රට ඕන රින්ගලෙන්න පුළුවන්. තාලා තිබුණා රින්ගලෙන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ තරම් එන්නේ නැහැ. බය වෙන්න ඕනේ නැහැ. කරන්ට් රට කඩන් එන තරමට පිටිසක් එනවද? නෑ 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 එන්නේ නෑ එන්නේ නෑ එන්න හිතන්නේ නෑ. අපි දකින්නකොටම බයයි. පායි දවසම කාලකන්ණි ඔන්න දුක ගැන බන කියන හාමුදුරු කෙනෙක් පේන්න ඉන්නවා කියලා. ඒතර වජිරාතිරණී කතා අපි හැමදාම මතක් කරන මේ ඇයිට සබ්බන් දුක්ඛ හැම තැනම තියෙන්නේ. දුක්ඛ මේවහි සම්බෝති දුක්ඛං තිට්ඨති වේතිච්ච නාඤ්ඤත්‍ර දුක්ඛ සම්බෝති නාඤ්ඤත්‍ර දුක්ඛ නිරුච්ඡති. එතුමේ කියනවා දුක හැර කිසිවක් හටගන්නේ නැහැ. දුක හැර කිසිවක් පවතින්නෙත් නැහැ. දුක හැර කිසිවක් නිරුද්ධ වන්නෙත් නැහැ. දුකමයි. ඒක හරි. මොකද සත්‍ය? දුක්ඛ සත්‍ය. ඉතින් එහෙම සත්‍යල්ලෝ දේශනා කරතියිදී ඒ වගේ අමෘත දේශනාවක් තියෙද්දී ඒකට පස්ස පැත්ත හරවල නැද්ද දුක විඳින්නේ යන්නේ? ඔය බණ බැරිය පස්සේ නේද? පස්සේ බැරිය බණ බලන්න බණ අහන්න අපි දැන් ඉස්සෙල්ලා මොකද එන්ජොයි නේ. එන්ජොයි කරලා ඉන්න බෑ ලයිෆ් එක නේද? නැත්තම් වැඩක් නැහැ නේ කියලා අර එන්ජොයි යනවා. ඊළඟ මොකද වෙන්නේ? සෆරින් එනවා. පස්සේ පැත්තේ මොකද වෙන්නේ? සෆරින්. දැන් මනමාලි දැන් ජයයට යනවා. මගුල් කාරිය නම් එයා සතුටින් යනවා. හරිද? නැන්දම් උදේම සාරිය ගලවලා කියන දෙනවා. මොකක්ද දෙන්නේ? හොවදපම් වලා. නැන්දම්ම දෙන්නේ. ආයි මනමාලයා දෙන්නේ නැහැ. මනමාලයා නිදිනේ. නෑ නෑ ඕවම හරියන්නේ නැහැ. වරෙන් යන්න කියලා කුස්සිර දැන් ගියා. දැන් අර ඊයේ පැතුවා මම මනමාලි සදාකල්හි කියලා හිතුවට නෑ 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 නෑ. මොකක්ද තියෙන්නේ? පොල්කොස දෙයි වලන්ද දෙයි හොදපන්. දැන් බලන්න උපාසකමල ඇඟිලි ටිකක් බලන්න ඕන. ගෙවල් වැඩ කරපුවයි සුනිදු සිනිදු ඇඟිලි තියෙන ගොරෝසුද? මේ වලන් හේදුම සිනිදු වෙන්න පුළුවන් බෑ. ඒ නිසා මේ දුකම පතනවා. ඒක අපි කොච්චර කිව්වත් ඒක නොවෙන්නේ නෑ. වෙනවා. ඊට පස්සේ ඔළුවේ අත් බඳන්ගෙන අනේ දුකයි ස්වාමීන් වහන්සේ මොකක් හරි මන්තරයක් මතුරන්න මට දුක නැතිවන්න ඔබ වහන්සේ ගාව නැද්ද මොන හරි මන්තරයක් කෝකටත් තෛල වගේක. ඔව් මට තියෙනවා. ඉතින් අපි එකම දෙයයි දන්නේ. අපි කරණීයමේ සූත්‍රය දන්නවා, අටවිසි පිරිත දන්නවා. ඒ දෙක ඕනනම් කියන්න. මොනවද සුව වෙන්නේ? හිතේ දුක නැති වෙන. ඉතින් එහෙමවත් අහන්න අපි ළඟට එන්නවත් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ඒ පුරිතයි මේ සවන්නාසිර නැති නිසා අපේ ඉරිසියා කරනවා කියලා. නේද? අපි ඕන තරම් දැකලා තියෙනවා. අපි ඒ වගේ ජීවිත ගෙවන අයගේ අත්දැකීම් අහලා තියෙනවා. එතකොට දුකට තමයි අත වැණුවේ. දුකට වැටිලා තියෙනවා. ඒ දුකේම කිමිදෙනවා. ඊට පස්සේ දුක් විඳිනවා බේර ගන්න කෙනෙක්. එහෙනම් මේ පැවිදි වෙච්ච හැමෝම දැන් සතුටු වෙන්න අපි දුකකින් යම් තාක් මිදලා තියෙනවා.
අපට තියෙන මේ ලැබිච්ච ජීවිතේ බොහොම ලස්සනට ගෙවන්න කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්න බැරි විදියට. ඒක අපි කරන්න ඕන. ඒකට බොහොම සමගියෙන් එකවන්න මේ වැඩපිළිවෙල යෙදුනකොට කාටවත් මුකුත් කරන්න බෑ. එකම පිරිසක් වශයෙන් වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට පින ගැන මම මේ කතා කළේ, මේක ලැබිලා තියෙන්නේ පිනකට දැන් රැස් වෙන්නේ පින. ඒ නිසා නිරේ යන්න ඕනද? ඕන වෙන්නේ නැහැ. චුන්ද සූකරෙක් ගියර අපි යනවද? ළඟ තියන පාටක් නැහැ. පස්සේ කියන්න බෑ, දන්නේ නැහැ. එතකොට අපි දෙකක් ඕනි රේනේ. තුන්වෙනි එක තමයි සංඝාත. එහෙත් අර කෝය දුන් 45000 කැටින් තියෙනවා. අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් තමයි එක දවසක්. අවුරුදු 2000ක් අවශ්‍ය තියෙනවා. බින්දු වලින් කියන්නම්. 10368ක් ලියලා බින්දු 9ක් ලියන්න. ඒක තමයි එහි සම්පූර්ණ මනුෂ්‍ය අවුරුදු වලින් අවශ්‍ය. හතරවෙනි එක රෞරව. තවත් චතුම් 15000 කැටින් අපේ හිටා තියෙන තව තට්ටුවක්. ඒකේ තියෙනවා 57 කෝටි 60 ලක්ෂයක් එක දවසක්. අවුරුදු 4000ක් අවශ්‍ය තියෙනවා. 82944ක් ලියලා බින්දු 9ක් ලිව්වම තමයි සම්පූර්ණ අංශයෙන්. මහා රෞරවය. ඒත් තව යොදුන් 15000 කැටින් තියෙනවා. 230 කෝටි 40 ලක්ෂයක් තමයි එක දවසක්. අවුරුදු 8000ක් අවශ්‍ය තියෙනවා. හයලක්ෂ 63552 ලියලා බින්දු 9ක් ලිවම සම්පූර්ණ අවශ්‍ය වෙනවා. දැන් ගණන් අහලත් කලන්තේ වගේ. තාප 6 වෙනි එක. ඒත් තවත් දුම් 15000 කැටින් තියෙන්නේ. 921 කෝටි 60 ලක්ෂයක් එහෙ එක දවසක්. 16000ක් අවශ්‍ය තියෙනවා. මේ තාපය 6 වෙනි එක. එතකොට එතන තියෙනවා මෙන්න මේ මොදි 53.0084.16යි තව බින්දු 9කුත් තියෙනවා. කියා ගන්න බැරුව මම මේ කිව්වේ හොඳේ ගාන හිතා ගන්න. එච්චර ගණන්ම ඉගෙන මම ඉගෙන ගන්නෑ එච්චර ගණන්. හොඳේ අපි ඉස්කෝලේ යන කාලේවත් අහපු ගාණක් නෙමෙයි. දැන් ඉතින් තේරෙනවා මද මේ කිව්වා. තව දෙකක් තියෙනවා. 7 වෙනි තට්ටුවයි 8 වෙනි යට යනකොට මහා තාපය 7 වෙනි එක. ඒකේ ආයුෂ අන්තක්කල්ප භාගයයි. ගණන් වලින් කියන්න බෑ, අන්තක්කල්ප භාගයයි. අර කිව්ව ගාන මතකනේ. කෝටි බොහෝ ගාණක් තියෙනවා. ඒක හිතා ගන්න බැරි ගාණ. බින්දු ගාණ කිව්වා. අන්තක්කල්ප භාගයක් කියන්නේ ගණන් කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ අසංඛ්‍ය ඉඳන් 10ට අඩු වෙලා ආයුෂ, 10 ඉඳන් අසංඛ්‍ය යන කාලයට කියනවා අන්තක්කල්ප එකක්. එතකොට මේ එක එක අඩු වෙන්නේ අවුරු 100කට එක බැගින්. එතකොට ඉතින් හිතන්න කොච්චර කල්ද මේ අවීචි මහ නිරය තියෙනවා යොදු 84000ක් යට. අන්තකල්පයක් ආශ තියෙනවා. අන්තකල්ප 20ක් සත්‍ය ජීවත් වෙනවා මේ ලෝකේ. එයින් එකක් 20න් එකක් ඉන්න තියෙන කොහෙද ගියොත්? අවීචි කවුද ඉන්නේ? දෙව්දත් තෙරුණාසේ මේ සම්පූර්ණ ආශයෙම ඉන්නවා. දෙව්දත් තෙරුණාසේ ඉන්න හැටි දේශනාවේ තියෙනවා අටුවාව. මේක අවීචිය දුන් 100ක් දිගයි පළලයි උසයි. ඝනකම් බිත්ති තියෙනවා, වහලක් තියෙනවා. ඉතින් මේ සියල්ලම යකඩ. ගින්නෙන් සීමාවක් නැහැ. විලාපහඩින් සීමාවක් නැහැ. දුකෙන් සීමාවක් නැහැ. මේ කිසිම දෙයකින් සීමාවක් නැති නිසා සත්‍යයන්ගේ සීමාවක් නැහැ කියන ඔක්කොගේම සීමාවක් නැති අර්ථයෙන් වීචි අවීචි. නේද? වීචි කියන සීමාව නැහැ කියන එකට අවීචි සීමාවක් නැහැ. දෙව්දත්තරුණාස කරේ ලොකුම පාපය මේ ලෝකේ කරන්න පුළුවන්. දැන් බුදු කෙනෙක්ගේ ලේසෙලෙව්වා සංඝ බේදය දෙකක් කළා. ඒ නිසා අකම්පිත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට විපත් කර නිසා දැන් නොසෙල්වීම ඉන්න අනිත් සත්වන්ට දුවන්න පුළුවන්. මෙයාට දුවන්නවත් පුළුවන් බෑ. වල්ලු කර දක්වා පොළවේ කිල්ල තියෙනවා යකඩ පොළවේ. යට කකුල් දෙක ඇල්ලලා තියෙන පොළවටම. උඩින් මෙන්න මෙතෙන්ට එනකන් පීන කිල්ල තියෙන උඩට. අත් දෙක දික් කළා දින කුරුසෙ ගහලා මෙන්න මේ මැණික් කටු වලින් බිත් දෙපැත්තේ බිත්ති වල ගිල්ල තියෙනවා. අදින්නවත් බෑ. ඉතින් මේ පිටිපස්සෙන් ගිනි දැල්ලක් වෙලා හිස මුදුනේ යනවා. මේ ඇලයෙන් එන ගිනි දැල්ල මේ පැත්තේ යනවා. මෙහෙන් යන එක අරෙන් යනවා. අරෙන් එන එක මෙහෙන් යනවා. ඔබ ගින්නෙන් දැවි දැවි සදාකාලික දුකක ඉන්නවා. කවුද? දෙව්දත්ත. හැබැයි පස්සේ පස්සේ බුදුත් වෙනවා නේද? මුකුත් කියන්න එපා. දැන් ඔය අන්තක්කල්පේ ගෙවලා ඒ දෙව්දත්තරුණා ඊළඟ අන්තක්කල්පේදී පච්චේක බුද්ධ බවට
සට්ටිස්සර නමින් ඈ. එතකොට නමත් ඒක හේතුව තමයි පාරමි පුරලා තියෙන්නේ. පාරමිතා බුදු වෙන්න පාරමිතා පුරලා තියෙන මගදී ඇති වෙච්ච වෛරය රන්තලිය නිසා තමයි වැඩේ පොඩ්ඩක් හැමේ ගැස්සුණා. දැන් බුදු වෙන්න වරුණ මොකද වෙන්නේ? බුදු වෙන්න යන කෙනෙක් දෙවෙනි පසේ බුදු වෙනවා. ඒක අපතේ යන්නේ. දැන් පෙරූ පෙරුම් ගිනුමට බැර වෙනවා. මොන ගිනුමටද? පසේ බුදු බවට. දැන් අජාසත් කුමාරයා බොහෝ පින් කරපු කෙනෙක්. හැබැයි තාත්තා මැරුවානේ. පස්සේ පළවෙනි ධර්ම සංගායනාවට අනුග්‍රහ කළා. සඳහන් වෙන පෘථජන ශ්‍රාවකයන්ගේ වැඩිම ශ්‍රද්ධාව තියෙන අජාසත් රජතුමාට කියලා. පසුව ඒ නිසා එතුම බේරුණා. නිරේගී අවීචිරම ගියේ නැහැ. ඔසුපත් නිරේකින් ගැලවුණා. ඒකත් හොඳයි. ඉතින් පොඩි සහනයක් නෙවෙයි, ලොකු සහනයක් ඒකත්. එහෙනම් ඔන්න ඔය විදිහට මේ නිරේ ගැන කතා කරන්න පුළුවන් ඕන තරම් දවසෙම උනත්. ඉතින් එච්චර කතා කරන්න නැතුව අද ටිකක් කතා කරා ඇතිනේ. එතකොට මේ පව් ගැන, පාපකාරී මොනේ පව්? සතුන් මරණ. දැන් චුන්ද සූකරෙක් කරේ මොනේ? සතුන් මරන. මැරුවේ ඌරෝ. අවුරුදු 55. දවසට එක ගාන. දැක්කනේ විපාකේ දැක්කනේ. මෙලවම වින්දා. අපි සතුන් මරනකොට මේ සතාගේ ප්‍රමාණය අනුවත් පින නෙවෙයි වැරදුනා, පව අඩු වැඩි. පව තමයි දැන් පොදුවේ සතුන් මැරීම වනාහි මොකද්ද? පවකි. ඒක අඩුද වැඩිද කියලා තීරණය කරන්නේ මෙන්න මේවා. පළවෙනි එක සතාගේ ප්‍රමාණය. දැන් අලියෙක් මැරීමේ පවට වඩා අඩුයි මදුරුවෙක් මැරීමේ පව. වැඩි ලොකු වැඩිනේ අලිය කියන එක. තව ජුට්ටක් පස්සට ගමු නේද? මීයෙක් මැරීමට වඩා අඩුයි මදුරුවෙක් මැරි. ඇයි? ප්‍රයෝග ප්‍රමාණයත් අඩුයි. සතා පොඩි වෙන්න දැන් ලොකුවට ගහන්න ඕනේ නැනේ මදුරුවෙට නම්. පොඩි තට්ටුවකින් මෙයා පරලෝ සැපත් වෙනවා. හරිද? මීයා මරන්න. මීයා මරන්න මී කතුරු හදන්න ඕනේ, උගුල් අටවන්න ඕනේ නේද? ලේසියෙන් මීයා මරන්න පුළුවන්. බෑ බෑ, මරන්න කියලා පතරහ යනවා. එනිසා අපි මේ මරන්න කියනෝ නෙමෙයි, මරණ අයට පුළුවන් වෙන් කරගන්න මොකද්ද? මට පව වැඩිද අඩුද කියලා බලන්න. ඊට පස්සේ ගුණමහන්තය අනුව දැන් මිනිස්සු දෙන්නේම එක මිනිහෙක් හොරෙක්, අනිත් මනුස්සයා සිල්වතෙක්. කාට කවුරු මරුපු එකද වැඩි? හොඳටම තේරෙනවා සිල්වතුන් මැරීමේ පව වැඩි. ඔය වගේ තියෙනවා නේ. එතකොට ප්‍රාණඝාතය කියන එක හොඳ එකක් නෙමෙයි. සතෙක් වෙන්න ඕන, සතාට පණ තියෙන්න ඕන, ඒ බව දැනගන්න. මරණ චේතනා වෙනවා, චේතනාත්මකව කර්ම කරන්නත් ඕන. ඒ උපක්‍රමයෙන් ඒ සත්‍යය මැරෙන්නත් ඕන. ආන එතකොට කර්මය සම්පූර්ණයි. විපාක පිණිස ඒක හේතු වෙනවා. දැන් නොදෙන සතෙක් පෑගිලා මැරෙනවා. කර්මද? නෑ, කර්ම පත නෙවෙයි. ඊටසේ අඹ ගෙඩියකට ගලක් ගහලා ලේනට ගල වදිනවා. ලේනට හොඳේ මේ උපමාව බය වෙන්නේ. ඔළුවට වැදලා ඌ මැරෙනවා. අඹ ගෙඩිය වැටෙන්නේ ලේන වැටෙනවා. බස ශෝක කරන්න ඕනද? අනේ මහා පාපයක් නෑ, මම ගල ගැවෙලාට අඹ ගෙඩිය. අපි දන්නේ මේක ලේනු ඉන්න බව. එච්චරයි. ඔන්න කර්මය දැක්කනේ. ඔය ප්‍රශ්නේ. හැබැයි එහෙම ගහනකොට අම්මට වැදුනොත් එහෙම. එතකොට අනන්තරී කර්ම වෙනවා. අන්න එක ප්‍රශ්න. මේ කර්ම વિશે පොඩි වෙනසක් තියෙනවා. අම්මා තාත්තා විශේෂයේදී නොදැන ගැහුවා පෞසි. දැන් ගෙදර අම්මයි තාත්තයි වලියක් ගෝරියක් දා ගන්න. පුතාලා දුවලා මොන පැත්තද ගන්න ඕන? අපි දුවනවා. අපි පොඩි අනුන්ගේ පස්න වල අපි මැදිත්. ඒ ගෑණී මියා ඕනනම් ගහගත්තද අපිට මොන්නේ? ඒ දෙන්නනේ සාමි භාර්යාව. දැන් මට එහෙම ප්‍රශ්න නැහැ. මොකද මෙහි අම්මයි තාත්තයි නැහැනේ. මං අපේ මල්ලට මං කියලා ඒ දෙන්න වලියක් ගියොත් එක්ක උඹලා මැදර පැනපල එක දුවපල්. මොකද අම්මට බැන්නත් පව්, තාත්තට දැන්නත් පව්. මොකද දෙන්නම අනන්තරිය කර්ම වස්තු. පරිස්සමෙන් ඉන්නවනේ ගෙදර ඉන්නවනම් එක්ක අම්මයි තාත්තයි නැති පළාතක ජීවත් වෙනවනේ ගිහිල්ලා. මොකද කොයි වෙලාවෙට තරහයිද දන්නේ නැහනේ. දමල ගහන්න පුළුවන්. වදින අම්මට. අම්මා මැරෙනවා. වැඩන්නේ කොච්චර පින් කරත් මේ ආත්මේ වැඩක් වෙන්නේ නැහැ. කෙලින්ම අවීචිමා නිරේ යනවා. ඒ නිසා අපිට දැන් තියෙන කර්ම කරගන්න පුළුවන් වස්තු දෙක තමයි අම්මයි තාත්තයි. කියන්නේ වැඳලා පුදලා උපස්ථාන කරලා දිව්‍ය ලෝකෙ යන්නත් පුළුවන්. බැනලා ඔරෝලා රවලා අපා යන්නත් පුළුවන්. ඒ නිසා මේ මව්පියෝ කියන්නේ හරි භයානක වස්තු දෙකක්. ඒ නිසා ඒ කට්ටිය වලිදා ගන්නකොට අපි කාගවත් පැත්ත ගන්නෑ නෑ. සාමාන්‍ය දරුවන්ට අපි කියලා දෙන්න ඕනේ ඔය දෙන්නගෙන් පැත්ත ගන්න. දෙන්නම එකයි. දෙකම එකයි. තකටතක්. මොකද ඒ දෙකනේ බැන්දේ. ඒ ජෝඩුවගේ සාමි භාර්යා ප්‍රශ්නයක් යන්නේ. අඹුසැමි ප්‍රශ්න. අපි ඔබට අත දානවද? නෑ දාන්නේ නෑ. අර වලස් මාමා කතා මතක් කරගත්තම හරි. වලස් නැන්දා නිතර මොකද ගන්නේ? රාස් පාණෙන් ගහනවා. නේ? බලලානේ? වලස් මම් බලලානේ? අයියෝ. පොඩි කලක් බැලුවානේ. ඒකෙන් තේරෙන්නේ මේ සුන්දර විදියට පෞල් ජීවිතේ අමිහිරි බව.
ඒ මිනිහට ගහන එකම වැඩි අරගෑන. කිසි හොඳක් හොඳක් නැහැ. ඒක අනිත් පැත්ත වෙන්න පුළුවන්. මම වලස් මාම නම් අපි මතක ඇති කාලේ ගන්න ගුටි කාපිකම කරේ. එයා ගවදාන උනට ගාලා නෑ ඒ කටහඬම මතකයි. අර අමිහිරි කටහඬක් තියන්නේ ඈ. කෑ ගැහුවම නිකන් සංසාරෙම එපා වෙනවා. ඒ එම නිසා ඒවා මේ අමිහිරි අත්දැකීම් මම දැන් හැම ගෙදර මෙහෙම නැතුව ඇති. නමුත් සමහර ගෙවල් තියෙනවා වලියක් ගියේ නැත්නම් රෑර නිින්ද යන්නේ නෑ නේ. ඒ නිසා ඒ තැන්වල මම මේ කියන්නේ දරුවන්ට යෝජනා කරනවා තමන්ගේ මව්පියන් නම් වලිය දාගෙන තියෙන පුළුවන් නම් බේරන්න නැත්නම් අයින් වෙලා යන්න. අම්මට බනින්නත් එපා තාත්තට බනින්නත් එපා. මොකද දෙන්නම අපිට ඕනේ. දෙන්නම ඕන කියන්නේ දෙන්නම නිසා තමයි අපි ජීවත් ඉපදලා තියෙන්නේ. එතකොට අම්මට වැඩියෙන් ආදරේ වෙන්න තාත්තට වැඩියෙන් ආදරේ වෙන්න කියලා බෙදලා තියද කොහෙවත් නෑ. දෙන්නම සමයි. තවත් සමානයි. ඉතින් ළඟදි මට එහෙම තීමේ හේතුවක් ආපු නිසා මම මේ හිතුවේ ගැන. ඒ නිසා අපි නම් ඕකට අත දාන්න යන්නේ නෑ. ඒ දෙන්න ඕන වලියක් දාගෙන ඒක බේරගනි. අපි මොකටද නිකන් පව් ෆ්‍රෙෂ් කරගන්න. ඒ නිසා අන්න ඒක හොඳට මතක තියාගන්න. ගෙදර ඉන්නකොට අම්මා තාත්තා දැක්කම තරහ යනවනම් ගෙදරින් යන්න. ඒක වාසි. නේ දැන් පහුගිය කාලේ අපි දැන් ආරංචි වුණානේ අම්මා මරපුවා ඉන්න තාත්තා මරපුවා ඉන්න. එහෙනම් කොහෙද යන්න තියෙන? අපි දැන් මේ විස්තර කරමින් ගිය අවීචි මහා නිරයට යන්න නෝ. අන්තක්කල්ප එකක් ඉන්න ඕන. අන්තක්කල්ප අවුරුදු වලින්වත් කියන්න බෑ. එහෙනම් මේ සත්ව ඝාතනය කියන්නේ නිරේගාමි පාපයක්. නිරයට ගිය නැත්තම් ප්‍රේත ලෝකෙට යනවා නැත්තම් තිරිසන් ලෝකෙට යනවා. කවදාහරි මනුස්ස ලෝකෙට ආවොත් ශේෂ විපාක වශයෙන් එයා උපනුපන්තන අල්පායුෂ්ක වෙනවා. වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. සතුන් මරපු කෙනා නේ. මිනිහ මරපු කෙනෙක් නම් බොහොම දරුණුයි. මිනිස්සු මරපු කෙනා සතුන් මරලා නම් ආයුෂ අඩු වෙනවා. අකාලේ මැරෙන සිද්ධ වෙනවා කියලා කියනවා. දෙවෙනි එක සොරකම. අනුසතු වස්තුවක් අනුසතු බව දන්නව උපක්‍රම කරන ගන්න. ඒ ගන්න වස්තුව පොඩි නම් පවා අඩුයි. ලොකු එකක් නම් එහෙම කොට හරියන්නේ නැහැ. වටිනකම අඩු නම් පොඩි ඒවා තියෙන වටිනකම වැඩි ඒවා නේ. දැන් කරාබු වගේ ඒවා නේ. දැන් පොඩි මුද්දක් වගේ අපි කියන රත්තරන් නම් පොඩි වුණාට වැඩක් නැහැ. ගාන සැරයි. දැන් පහුගිය දවසක අපේ බණහන පෙන් එකක් නැති වුණා. පෙන් එක පොඩි ගානක් තියෙන බණනේ. පව දෙයිසනස් තාම බණ අහගන්න බැරුව දැන් ඉන්නේ. දවස් ගානක් තියෙයි හේතු. අර දෙවුරම් වේරට ගල් ගහන જાතිය මිනිස්සු ආවම පන්සල් මොකද වෙන්නේ? සිරපුස්ස යනවා. අහුවෙන අහුවෙන එක අතින් අරගෙන. දැන් පව වැඩිද නැද? සිල්වතුන්ගේ දේ සොරකම් කිරීම මහා සාවද්‍යයි. බය වෙන්න එපා, පරිස්සම් වෙන්න එපා නේ. කොලයක්වත් කඩන්න හොඳ නැහැ, අහන්න නැතුව අහන්න එපා නේද? මේකේ ඒකේ වටිනකමට වඩා වටින්නේ ඒක තිබිච්ච දේ සහ ඒක පාවිච්චි කරපු කෙනාගේ ජීවිතේ. ආන්නේ නිසා හොරකම කියන එකත් අල්ප සාවද්‍යයක් වෙනවා, මහා සාවද්‍යයක් වෙනවා. වැඩිත් වෙන්න පුළුවන් පව අඩු වෙන්නත්. එයා හොරකම් කරන්නේ ගුණවතෙක්ගේ දෙයක් නම් පව වැඩි. හොරෙක්ගේ දෙයක් හොරකම් කරොත් ටිකක් පව අඩු. දැන් හොරන් හොරාගේ තොරා අපි කියනවා කම්බ හොරා. හරිනේ. එහෙම වෙනවා. දැන් අපි හොරකම යනකොට අපි පස්සේ තව හොරු වෙනවනේ. දැන් සමහරවරු හිතන හොරකම් කරපු එකගෙන් හොරකම් කරන එක ලේසි. මොකද උගේ ගා බඩු ගොඩක් තියෙන නිසා අපිට ලේසියෙන් හොරකම් කරන්න පුළුවන් නේද? එහෙම තියෙනවා. ඒ නිසා හොරු ගැන වැඩි කතා කරන්න හොඳ නැහැ. එතකොට අපිට ආරන්නේ වහන්න වෙන්න පුළුවන්. මොකද ලංකාව වැඩිම ඉන්නේ කවුද? සුදුරේදී නම් හොරකම් කරන අය. ඒකට කියන සුදුරේදී හොරා. මොකද? සුදුරේදී. හරි. ඒක වැඩි මාත්‍රිකාව කපනවා. කතෘ විසින් කපා දැම්ම. දැන් ඇති. තුන්වෙනි කාමේසු මිච්ඡා. ඒකත් තියෙනවා මේ කොටු දාන වෙන නිසා ඒක කපලා දානවා. ତତେ ଏକେ තියෙන මෙන්න මෙහෙම සරලව කිව්වොත් විවාහ වෙච්ච ଯୋଡුවක් ඉන්නෝ. ඒ ଯୋଡුව සම්මතයෙන් නීත්‍යානුකූල විවාහ වෙලා ඉන්නෝ. දැන් අපි මේක ගත්තට පස්සේ ලංකා නීතියෙන් මං හිතන්නේ එක්කෙනාට එක්කෙනානේ බඳින්න පුළුවන් නේ. මං දන්නේ නැහැ. උඩරට නීති කියලා එකකුත් තියෙනවා. ඉතින් මේ වයි මොනවද තියෙද්ද දන්නේ නැහැ. කොහොම හරි ඉන්දියන් නීතියෙන් නම් ගියොත් පිරිමි කෙනෙක්ට ගෑන ඕන තරම් ගන්න පුළුවන්. හරිද? ඒවට නඩු දාන්න බෑ කාටවත්. නෝන්ලා ටික කැමති නම් මහත්තයර එයාලත් එක්ක ගෙදර ඉන්න පුළුවන්. හැබැයි ස්වාමීනස මේක ඉන්දියාව නොවන බව මතක තියාගන්න. බණ කියද්දි මේක කොහෙද? මේකලා. හැබැයි මෙහෙත් තියෙනවා. කොහොමද තියෙන්නේ? මේ හොරාට තියෙන්නේ. දුකසේ. ඉතින් මම දන්න අපේ හිතවත් පවුලක් හිටියේ ඒ කට්ටිය කල්පනා කරා මේ මහත්තයා ගෙදර එන්නෙම නැහැ.
මහත්තයබල ඇයි මේ නොන බැලු ඇයි කියලා බලන්නකොට වෙන කොහෙද යන ඕගෙදර මේනො කතා කර තමුස එහෙමේරින් ගන්න ඕන්න ඔන්න ගෑනි මෙහිගේන තුටිවරයි තමුස එක කාමරයකින්න ගෑනිතේ ම වෙන කාමරය එතකොට ඇත්තනේ කතා දැන් මේ මිනිහ ගෙදරින්නේ නැත්තම් වෙන ගෑනි ඉපස්සෙච්ච යනවනම් යෝජනා කර නෝන මණ කිව්වෙත් ප්‍රශ්නයක් නැහැ. එතකොට නීතිපන්නෙකුත් නැමකෝ. ගෙදර නෝනම යෝජනා කරා මේ ගෙදරම ඇවිත් ඉන්න. එතකොට මට තමුසේ දකින්නට ලැබෙනවනේ. නේද? ඔය කාමරෙන් එහෙට මෙහෙට යනකොට මට පේනවනේ. එහෙමද? එහෙම හිතක් තියෙන කොච්චර දියුණු හිතක්? දියුණු නෙවෙයි ඉතින් කරන්නම දෙයක් නැති පාර. අර එහෙම කතන්දර අපේ රටේ තියෙනවා. ඒ කියන්නේ ඉන්දියන් එක මෙහෙටත් බෝ වෙලා. යා රසනකමඩ ගෑනු කෙනා හිතන අනේ මාම්මගේ මිනිස්සය බේරගන්න විදිය. ඇත්තම ඒ නිසා තම් එහෙට මෙහෙට යනකොට තෙලුත් පිච්චෙනවනේ. නැද්ද? මම ගම් දෙහිකට යනවා කියමු මහත්තය. බයික් එක කියනකොට මොනවයි පිච්චෙන්නේ? තෙල් පුච්චන්න ඕනේ නැහැ මේ ගෙදරම තියාගන්න. නැත්තම් ඒ ඉඩමෙම තව ගයක් හදලා ඒකෙම පදිංචි කරගන්න. ඒවල ඉනා වුණාට එහෙම වෙනවා. හොඳේ? හරි. සාදු කියන්නේ නේද? ශ්‍රී ලංකාවට කොච්චරන්ත කියලා. හරි. හරි දැන් මෙහෙම නැතුව දැන් ඒ කැමැත්තකින් තොරව තමන්ගේ සහකරුගේ වෙන කෙනෙක් ඇසුරු කරන. දැන් මේකේ වෙන්නේ ගොඩක් වෙලට අගතියටපත් පාර්ශවය තමයි ස්ත්‍රී පාර්ශවය මෙතෙන්. ඒ නිසා යාළට විනයෙන් පවා දීලා තියෙනවා. ස්ත්‍රීන් 10ක් නම් කරලා තියෙනවා. භාර්යාවරු 10ක් කියන ඒ අයට මේ තියෙනවා නිදහසක්. භාර්යාවරුන්ට නිදහසක් නැහැ. අර කන්‍යාවියෝ 10 දෙනෙක් ඉන්නවා. ඒ වර්ග 10 කන්‍යාවියොන්ට පවක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. මොකද යාළා ආත්මභාවයෙන්ම දුර්වල නිසා. පිරිමි කෙනෙක් කියලා යාට කරදර කරොත් එයාට පවක් සිද්ධ වෙන්නේ නැහැ. කාටද පවක් සිද්ධ වෙන්නේ? පිරිමින්ගේ පැත්තෙන්මයි මේක තද කරලා තියෙන්නේ. මේ කාමසු මිච්ඡාචාරා කියන එක. ඒතකොට යාලා බලන්න ඕනේ මාතුරක් හිතා, පිතුරක් හිතා, අම්මා තාත්තා කියන ඉස්ත්‍රියන්න, අම්මගෙන තාත්තා අහල ඕන කැඳගෙන යන්න. හොරාට බෑ. හරි? කැඳන් යාම ගැන මේ තියෙන්නේ. ඒ වගේ බගුන් බාතුරක් හිතා, බගින රක්කිත අම්මයි තාත්තා නැහැ, අයියත් එක්ක ඉන්නේ නංගි. ආ, ඒ වගේ තියෙනවා. එහෙම තියෙනවනේ දැන් උන අක්කත් එක්ක ඉන්නවා. ධම්ම රක්කිත වෙන මේ වගේ ධම්ම රැකෙන අයට යාලටත් අයිති. ඒතකොට ඒ වගේ අයට විපත් කිරීම පාපයක්. හරිද? පැහැදිලිද? හරි. එහෙනම් එවැනි ශික්ෂාපදයකදී බලන්න ඕනේ මේක මොනතරම් සාවද්දද? මහා සාවද්දද? ඔව් අපි දන්නවා සිල්වත් ඉස්ත්‍රියක් ඉන්නවා. එයාට ගිහිල්ලා ඒ වගේ කරදරයක් කරනවා. දුස්සීල ඉස්ත්‍රියක් ඉන්නවා. එයාටත් ඒ වැඩේම කරනවා. මොකද්ද පව වැඩි? සිල්වත් ඉස්ත්‍රියට කරපු එක. අපි දන්නවා උප්පලවන්නා තෙරණියට ඒ වගේ නන්ද මානවකයා කරදරයක් කරලා තියෙනවානේ කැලේදී. ඔව් ඒකෙදි වුණේ මොකද? එවෙලෙම අපායට ඇදගෙන ගියා. එවෙලෙම එන ඒවා මේ දැනගන්න ඕනේ තමන් ස්ත්‍රියක් වශයෙන් සිල්වත් වෙනකොට ඒ ස්ත්‍රියට යම් කිසි විදිහක මේ කාමයේ සම්බන්ධ අපරාධයක් සිදු කළොත් ඒක විපාක වාරයේ පිරිමියාට වැඩි බව. එහෙනම් මේ සිල්පදේ බලවත්ම බර වෙලා තියෙන්නේ පිරිමි කෙනාගේ පැත්තට. ස්ත්‍රීන්ට නෙවෙයි මේක බලවත් පිරිමින්ට. ස්ත්‍රීන්ට බලවත් වෙන්නේ විවාහ වුණාට පස්සේ. කවද්ද බලවත් වෙන්නේ? විවාහ වුණාට පස්සේ. එතකොට එයා බලන්න ඕනේ තමන්ගේ ස්වාමියා වෙත යැපෙන්නට වෙන වෙන තැන්වල යපෙන්නේ නැතුව. ඔන්න ඔක තමයි කතාව. ඉතින් අපි කෙටියෙන් කියලා ඉවර කරා. දැන් හොරකමේ විපාක කියන බැරුණා නේ පොඩ්ඩක්. ඒතර අර අපායවල රවුම් ගහලා විල අන්තිමට යා ඉපදුණු මිනිස්සු ලෝකේ යා දුප්පත් වෙනවා. දැන් මේ කාමේසු මිච්ඡාචාරා වෙන නිරේ ගිහිල්ලා ආවට පස්සේ එයා උපනුපන්දන අවලස්සනයි. මොකද වෙන්නේ? අවලස්සනයි. එයාට ඉරිසියා කරන්නේ වැඩි. ක්‍රෝධ කරන්නේ වැඩි යාට. තරහකාරයෝ බහුලයි. හරි. හතරවෙනි එක මුසාවාද වේරමණී කියනවා. වේරමණී නෙවෙයි ආ කරනවා. බොරු කියනවා. බොරු කියනවා, බොරු පෙන්නනවා, බොරු කරනවා, රඟපාන ඔක්කොම කරනවා. ඒකද කියනවා මුසාවාද. එයා තපා යන කෙනෙක් වෙනවා කවදා හරි බහුල වශයෙන් කරොත්. ඊට පස්සේ එයා බේරලා આવොත් කවදා හරි කට ගඳ ගන්නවා. මනුස්සල කිපදුනොත් උපනුපන්දා කට ගඳ ගන්න. දත්තල වල හිඩැස් වැඩි. يعني වර හුත් මේ හුලම් පිට වෙනවා. මොකෝ බොරු කියලා. ලස්සන දත් ලැබෙන්නේ නැහැ. නල දත් වැඩි. දිව කොට වෙනවා. තල්ල නැතුව ඉපදෙනවා. දැන් තල්ල නැතුව ඉපදෙනවා කතා කරන්න පුළුවන්? බැ. අපේ නැගණියක් හිටිය ඥාති උපතින්ම තල්ල නැහැ. පස්සේ තල්ලක් කයි කරා. මොකද වෙන්නේ? තල්ලක් කයි කරා. ඒතර කර්මය වුණත් විපාක ගෙවුනට පස්සේ එහෙම වෙන්න පුළුවන්. නමුත් උපතින් ආයේ මොකද්ද? කර්මය. නම් මේ කට සම්බන්ධ ප්‍රශ්න තමයි මේ බොරු කියන්නට එන්නේ. පැහැදිලිද? උපනුපන්තන කර්ම ගෙවන් ගියත් මෙයා කියන වචන කවුරුත් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ.
සත්‍යවාදී නොවීමේ ආදීනව. මව්පිය වුණත් ළමයි ගණන් ගන්න කියන ඒවා. ඇයි? සසරදී බොරු කියලා. ගුරුවරයාගේ වචනේ ගෝලියෝ ගණන් ගන්නෑ. ගුරුවරයා හසරදී බොරු කියලා. ආන්න ඒ ටික ඇතිනේ. වැඩිය කිව්වොත් දැන් මෙතනම කලන්තිය දෙනවා. එන ඇති. ඊට පස්සේ දැනට තම අරුවෙන් ඉන්නේ. හොඳටම. හන්දිපතු දාව. ඊට පස්සේ තියෙනවා පිසුනා වාච. පිසුනා වාච කියන්නේ අන් අය පිළිකුල් වෙන වචන කියලා. තව කෙනෙක් එපා කරවන්න. බිඳින්න. අසමගි කරන්න කියන වචන කියලා. ඒවා ඉතින් විපාක කියන්න ඕනේ නැහැ නේ, තේරෙනවනේ. කවදා සමගි සම්පන්න වෙන්න පිරිසක් ලැබෙන්නේ නෑ. සමගි සාම්භාර්යාව ලැබෙන්නේ නෑ, බිඳිලා යනවා. යාළුව ලැබෙන්නේ නෑ, බිඳිලා යනවා. හරි. තව තියෙනවා සම්පප්පලාපි හෝති. කටට ආපුක වචනේ කියලා. කිස් වචන. ඒකත් අර වගේ තමයි. පරුසා වාචා. හිත රිදෙන වචන ඇනුම් පද කියනවා. අර විදිය ආදීනව තමයි යටත් තියෙන්නේ. හරිද? එහෙනම් ඔය ටික කිව්වා. එහෙනම් දෙනවා අභිජ්ජා දෝමනස්ස මිච්ඡා දිට්ඨි. අනුන්ගේ වලට ලෝභ කරන එක අභිජ්ජා. ඒකත් මහා සාවද්දේ. ඊට පස්සේ ව්‍යාපත් දැඩි තරහ වෛර බැඳ ගැනීම. මම විස්තර කරන්නේ මොකෝ කට්ටිය හරි අමාරුවෙන් ඉන්නේ. එතන නේද? අපා යන කලින් මෙහෙදි විඳවනවා මෙතන ඉඳගෙන. දැන් මෙහෙම දේශනා කරද්දී කොහොමද අර එක එක පැති වලට අමාරුකම් දැනෙනවා. ඇයි? අකුසල් විපාකන කිය. හෙට කියන කුසල් විපාක. ඒතකොට තමයි සතුටු. එතකොට අන්තිමේ තමයි මෙන්න ලොකුම පාපය. මිච්ඡා දිට්ඨි පරමාණි වජ්ජාන. ලොකුම වරද තමයි ලෝකේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. මෙලව නැහැ, පරලව නැහැ, අම්ම නැහැ, තාත්ත නැහැ, පින් නැහැ, පව් නැහැ. එහෙම හිතන කෙනාට කරන්න බැරි පවකුත් නැහැ. ආයි ඉපදෙන්නේ නැහැ කියලා හිතුවොත් පව් කරන්න බැරිද? අපි නිකන් පිස්සු දිරවා හිතනවානේ ආයි ඉපදෙන්නේ නැහැනේ මෙයා. එහෙනම් මොකද දන් දෙන්නේ? අපරාධ සල්ලි දාපන් බැංකුවේ. ඇයි? ඉපදෙන්නේ නැහැ. ඒකෙන් හොඳට කාපම් බීපම් නිදපම්. ආන්න එකට නෝ උච්ඡේද දෘෂ්ටි. එහෙම ආපු අයට කරන්න බැරි පාපයක් නෑ. සාස්වතයි, සදාකාලික භවය, සර්ග රාජ්‍ය, මොන පව කළත් යන්නේ දිව්‍ය ලෝකෙ. යා කියනවා දෙවියන් වහන්සේ ගාවටම තමයි යන්නේ මරුණ ගම. වෙන කොහෙවත් යන්නේ. ඉතින් එයාත් බය වෙන්නේ නෑ. එයාට පොඩි වාසියක් තියෙන. එයා තින් අර ඉපදෙන බව හරි විශ්වාස කරන එක තමයි වාසිය. නමුත් උච්ඡේද දෘෂ්ටි ඉතාම දරුණුයි. මොකද ඒක කියන්නේ ඉපදෙන්නේ නැති බව. හරිනේ. එහෙනම් ඔන්න එවැනි අය තමයි මරණින් පස්සේ අපායේ යන්නේ. නැචුන්ද සූකරික කොහෙද ගියේ? මැරිලා. අවිච්ච මහණි රේට ගියා. මේ දේශනා වහන් හිටපුවාට දා අර්ථවත් වුණා. එහෙනම් අපි සතුට වෙන්න ඕනේ. අපා යන්න ලැබෙනවා කියලා නෙවෙයි, අපිට අපායෙන් නිදහස් වෙන මාර්ගයට අපිත් දැන් ඇවිත් ඉන්නවා. සෝ අපි අතිනුත් කෙලෙස් නිසා යම් යම් වැරදි වෙන්න පුළුවන්. ඒවා ගැන තැවෙන්න යන්න එපා. වෙලා තියෙනනම් ආයි හිතන්නත් එපා. සත්තු මරලා හරි මොනවා හරි ඇති පරණ જાති. ඒවා නොදන්න කාලේ කරපුවා වෙන්න පුළුවන්. ඒවා අකාමකා දාන. අමතක කළම දාන. නැවත නැවත සිහි කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කළා තියෙන. පාපයක් කළා නම් ඒ නැවත සිහි නොකළ යුතුයි. පිනම නැවත සිහි කළ යුතුයි. එහෙනම් පිනෙන් පිරුණු ජීවිත පෙළක් ඔබ අප හැමදෙනාටම ගත කරගන්න ලැබේවා. අකුසල් ධර්මයන් දුරු වේවා. සුගති සම්පත් කෙළවර නිවන් දකින්න ලැබේ. හැබැයි ඒකට කැමති නැහැ. කැමතිද? ආ මෙහි අය නම් කැමති දන්නවනේ. අර සුබ සුගති සම්පත් කියලා ලොකෝ කට්ටි බයිනවා. මේ ඉච්චර බෑ. අපාරගෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නකන්වත් ඉන්න බෑ. හදිසි. නේද? හරි අමාරු. කඩදාසි ගාලා ලිපේ දාලා ඉන්නේ. අපිට මේ ඕන ඕන විදිහට නිවන් දකින්න පුළුවන් නම් බැරිය. ඈ එන ආත්මයිනේ. අනාත්ම මේක නිවන පේනවා. දැන් භාවනාවටල බලන්න ඕන වැඩසටහනට. නිවන් කොච්චර කල්යයිද කියලා. ඉරියව්වෙන් කියන්න පුළුවන් දැන් නිවන් දකීද ලබන මෛත්‍රී බුදුන් බුදු වෙලාවත් මේ ගලවන්න බැරි කට්ටි ඉන්නේ දැන්. හොඳේ. ඒ නිසා මේ හිතන්න එපා ලේසි කියලා. අපිට ඒකෙවත් වේකන්සිස් නැත. අපිට නෑ, අපිට තියෙන රොඩ්ඩ. මේ සසුනේත් අපි මේ ඇවිල්ලා ඉන්නේ මොකක් වුණා? මේ භාග්‍යතුන් වහන්සේ නැති කාලේ අපි මේ ඉපදිලා ඉන්නේ. බුදු බුදුරයාම ඉපදින කාලේ හිටිය කවුද? ආනන්ද නන්දරා හොල්ල නේද? මහා පුණ්‍යවන්තනේ හිටිය. අපි කොහෙද? අපි තින්නේ නැති කොහේ හරි. ඒ පස්සෙන් යන්නේ නැති. හැබැයි අපිට නිවන් දකින්න පින් තිබුණද ගෞතම සසුනේ? තිබුණේ නැහැ. ඒකට හේතුව ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින් කරලා තියෙනවා. ඒ නිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේකට බලෙන් රින් ගන්න යන්න එපා. එහෙ කට්ට යන වෙන් කරගෙන සීට්ස් තියන් ඉන්න කොහෙද? තුසිතේ. තුසිතේ ඉන්න ඔක්කොම ටීම් එක මෙහෙ ඉන්නේ. එන එක පාරින් කොහෙද? කේතුමතියට. අපිට එන්න බැරි නේ. අපිත් එන්න පුළුවන්. අපි පින් කරොත් අපිත් එදාට ඉපදෙනවා. අපි හරියටම කියන්න බෑ. අපිට ඒ සසුනේවත් නිවන් දකින්න ලැබෙයිද කියලා මේ යන හැටියට. මොකද භාවනා නින්ද යනවනේ.
භාවනා නින්ද යනවා. භාවනා නින්ද යන්න බෑනේ. දැන් දැන් නිවන් දකින්න ඇයට නේ. එනිසා අපි මැන ගන්න අපිට පුළුවන් ද කියලා වාඩිලා බලන්නකො පැයක් හරියට ඉන්න පුළුවන් ද කියලා ඉස්සෙල්ල. ඊට පස්සේ කතා කරමු සෝවාන් වෙන ගැන. දැන් තාම පැයක් ඉන්නත් බෑ. හැබැයි කතා කරන්නේ මොකක් ගැන? මම සෝවාන් වෙනවා. ඕ සෝ අහං මම ඒ මම තමා. සෝ කියන්නේ මේ අහං මම. ඒකත් සෝවා මම අහං මම තමයි. හැබැයි සෝ තාපන්න වෙන්න බෑ. මේ දන්නේ නැතුව කියන හරි ලේසි වැඩේ දෙන්නම් බැටේ කියලා තමයි ඉන්නේ. නමුත් එහෙම බෑ. හොඳේ. මම මෙහින වීරය කරන්න කියලා නෙවෙයි දැන්වත් පෙරුම් පුරාගෙන පාරමිතා ටික පුරා ගන්න අනතමානී වෙන්න ඔළුව අලි ඔළුවෙන් යන්න එපා. හොම්බෙන් යන්න වෙන්නේ. හොඳේ. ඒ නිසා මම මේ කියන්නේ භාවනා කරන ඇටත් එක මම මේ කියන්නේ කරත් අලි ඔළුවෙන් යන්න එපා. කොයි වෙලේ හොම්බෙන් යයිද දන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන වගේම හිතත් හදා ගන්න සම මේ මොකද්ද කරුණාවයි දෙක මොකද්ද කරුණාවයි මෛත්‍රියයි. දැන් භාවනාවේදී වුණෝ පේන්නේ කොතනින්ද? ඉවසීමෙන්. ඉවසීමෙන් ඉවසීම නැතිනම් එයා පෑ දෙක තුනක් හිටියත් වැඩන්නේ නැහැ. මම අපි දන්නේ නැහැනේ කුණුහරුපකේ කීිනවද කියලා හිතින්. අපි දන්නේ නැහැනේ මේ මනුස්සයා බෙල්ල ගලින් කරන් මෙහෙම ඉන්න අපිට මට බැන බැන ඉන්නවද කවුද? ඈ මන්තරයක් වශයෙන් මට බැන බැන ඉන්නවද දන්නේ නැහැ. ඒ නිසා ඉන්න ඉරියව්වෙම කියන්නත් බෑ හොඳේ. දැන් මෙහෙ ඉන්නව දැනුත් ඉන්නෝ එයා. වාඩිලා නිදා ගන්න පුළුවන් උපාසිකාවක් ඉන්න. පස්සේ වුණා ඔයාලා බලන්න කවුද එයා කියලා. කායි අල්ලන්න බෑ කාටවත්. කෙලින් ඉන්නේ. සත් සමාධි ඥාන දෙය සතර ධ්‍යාන හතරෙනි ධ්‍යාන සම්පදෝගේ තමයි ඉන්නේ. හැබැයි මොකෙන්ද ඉන්නේ? නීදි. අර තට්ටුවක් දැම උඩ ගින් ඇහැරෙනවා. ඒක නිසා මේ ඇත්ත වශයෙන්ම කිව්වොත් කෙලින් හිටියේ කියලාත් කියන්න බෑ සෝවන් වෙනවා කියලා හොඳේ. හරි ඒ නිසා මම මේ කියලා දෙන්නේ දැනගන්න. නැතුව ඔය කට්ටියට අනේ අර සොයන්නාස අපිට බෑ කිව්වා එහෙම කියන්න එපා. ඔය තියෙන විදිහට කරගෙන යන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේවත් හම්බ වෙයි. එදා ටික උඹලා තව කල්ප ගානක උඹලා මෙන්න මෙ නිවන් දකින්න දැම්මනම් බෑ බොලේ. තොපි තව වැඩ කරන්න ඕනේ. උඹලා හරි කම්මැලිනේ. කරලා නැහැ හරියට වැඩ කියලා කියයි. ඒතර උන්වහන්සේ කොච්චර කල් පෙරම් පිරුවද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ? නියත වශයෙන් අසංඛ්‍ය 16 කුත් කල්ප ලක්ෂය. අපි මේ අවුරුදු දෙක තුනෙන් හදන කෙලින්ම නිවන් දකින්න. එස්ප්‍රෙස් ඕන අපිට. හයිවේ හදලා තියෙන්න ඕන අපිට නිවන් දකින්න. ඒක නිසා මම මේ ගැන වැඩි කතා කරන්නේ නැහැ. දිනවල වකවානු ගැන කතා කරන්න මම දන්නේ නැහැ. මට එක දෙයක් තේරෙනවා. හේතුව හැදුවේ නැත්තම් ඵලය නන්නේ නැහැ. හරිද? නිදි කිරා වැටිලා නම් නිවන් දකින්න බෑ. හොඳට සාදරව භාවනාවට එන්න. බණ කියනකොට නිින්ද යනවා නම් කරන්න දෙයක් නැහැ. වැඩේ තාම අවුල්. කියන්නේ දැම්ම නිවන් දකින්න බෑ. ගැඹුරු දහමක් කියන්නේ ඈනුම්ම යනව නම් හිතා ගන්න තියෙන දැම්ම නම් නිවන් දකින්නේ. දැන් කවි බණක් විහිළු කතාවක් යද්දි hina විතරක් යනව නම් එතකොට සතුටු. දෙයෙන් තේරෙන්නේ ගැඹුරු ධර්මයට තියන්නේ නෑ විහිළු ධර්මයට තේ විහිළු කතාවට ිත යනවා ධර්මයේ නේ විහිළු කතාවට ිත යනවා කියන්නේ ලාමකයි නිවන අහලකවත් නෑ නම් මේ ලංකාවෙන් කීයෙන් කී දෙනාද මේකට සුදුසු ඉන්නේ බහුතරයම ඉන්නේ කොහෙද සසරට අපි මේ කරන වැඩේ ගැනවත් සාදර වෙන අනුමෝදන් වෙන්න බෑනේ මිනිස්සුන්ට නේ මේ මිනිස් මේකෙත් මොකද්ද හොයන්නේ ඇද හොයනවා මෑණිවරු කොච්චර භාවනා කරනවද මෑණිවරු සිවුරු පෙරවන්නේ මොන දිසාවටද සිවුරේ පාට මොකද්ද දිග හරිද අඟල් ගාන තියනවද ඕකිනම් හොයන මිසක ඒ ඇත්ත නිවන් දකින්න උත්සාහ කරනවා නෑ මම යෝජනා කරන්නේ අපි අපේ නිවන් මඟ දියුණු කරගන්න අවශ්‍යයි අපි කාගේවත් කතන්දරයක්වත් කතාවක්වත් සෙවීමක්වත් අපිට අවශ්‍ය අනිත් ආරාමවලත් මෙහෙමද කියලා අපි හොයන්න යනවද අපිට අදාළ අපිට වැඩන්නේ අපිට තියෙන එකම දෙයයි අපි ලැබූ ජීවිතය වාසනාවන්ත කරගන්න. ට්‍රැවල් කරන්න ලෑස්ති වෙන්න එපා. ට්‍රැවලින් බෑග් ගත්තට කමන්නේ. අපි විකුණන්න හරි බැරිය ගත්තට. දැන් අපි සමහරවිට ට්‍රැවලින් බෑග් ගන්න මොකද ට්‍රැවල් කරන්න ලයින් එකක් පේනවා. එන හැටියට. පස්සේ මගේ දිනවත් ඉන්නවා දැන් ට්‍රැවල් කරලාම හරියන්නේ අපි එක තැනක අර සංචාර කුරුල්ල වගේ. එහෙ යනවා මෙහෙ යනවා ගමේ යනවා ආයෙනවා අන්තිම මගදීම පණ ගිහිල්ලා කියලා ආරංචිත් වෙනවා. ඒ හාඳුරු මගදී අපවත් වෙලා. කොහෙද? බස් එකේ. ඇයි? ගේ තරම් ගමන් ගිහින්. කූපන් පොත් තිගේනෝ අපිට ළඟදී ලැබුණා කූපන් පොත්. අර පොත් තැමිලි පාට මේ රෝස පාට. ඒවා ටිකට් තියෙන්නේ. කඩාගෙන යන්නදී. මම හිතනවා මට කූපන් පොත් 10ක් ලැබුණා. 10ම යාපනේ යනවා. නිවන් දකින්න වෙන්නේ නැහැ. මොකද මෙයා හැමදාම අපි එක නමක් දෙනවා අපේ ආරණ්‍ය වල ගමන් මැස්සා. මොකද නම? ගමන් මැස්සෝ. බෑග් එක පොට්ටනිය ගහගෙන ඉන්නේ. දැම්ම කරේ ගියා.
කවුද මොනාර කියන්නේ දනවා ඉන්නේ. එනිසා ඒක ඉස්සරණ ප්‍රශංසා කරපු දෙයක් ඔය සංචාරක බව. නමුත් දැන් එහෙම නැහැ. මොකද Tamanට කියලා තැනක් තියෙන්න, කුටියක් තියෙන්න ඕන, වැඩ පිළිවෙලක්. නැත්නම් හැමදාම මග. එක ප්‍රතිපදාවක් නැහැ. යන යන දනේ කියන එක එක පිස්සු කියවනවා. නිවන කියලා. එතකොට අපිට බාගට පිස්සු වැදිලා ඔය ගමන ඉවරදී හොඳටම පිස්සු වැදෙනවා. හරිද? එහෙනම් මොකද්ද කරන්න මේ පින්වත් හැමදෙනා මෙහි ඉන්නයි. බලන්න පුළුවන් නම් ඉස්සෙල්ලා මේ ආරන්නේ රැඳෙන්න බලන්න එක එක විට රැඳෙන්න බලන්න එක තැන. නේද? එතකොට තමයි තමන් ස්ථාවර භාවයට පත් වෙන්නේ. ඊට පස්සේ එක කුටියක් වෙන් කරගන්න බලන්න පුළුවන් නම් මගේ කියලා. ඒක වටේ මල් ඉඳ ගන්න, ලස්සන කරගන්න. තමන්ගේ. එතකොට මේක දාලා යන්න හිතනවා. හිතෙන්නේ. හරිද එහෙනම්? එහෙනම් එකක් කරන්ඩ එක තැනක රැඳෙන්න. එක සිත දෙතනක නතර වෙන්න එපා. හරිද? يعني gedarat bhagiyai 150ක් gedara තියෙනවා. 150ක් මෙහෙද. ඒ 50 මෙහෙට අද ගන්න. තමන් හිතනවා එක gedara සාලේ තියෙන්නේ කියලා ගිහිල්ලා හරි අරන් එන්න. මම හරි එක්ක යන්න. කාර් එකක් හරි අරගෙන. මොකද වර්ග ගේන්න එපා. භාගයා සිත එහෙනේ. ඉතුරු භාගෙත් මෙහෙටම ගේන්න. මෙහෙට ඇවිල්ලා මෙතනම හිත නතර කරගෙන සතුටින් ඉන්න. ඉතින් මේක මට වාසියට කියන ගන්නේ නෙවෙයි. මම දන්නවා ඇවිදින්න ගියොත් වෙන දේ. මම අත්දැකලා තියෙනවා. මම අපේ ඉන්වස්තරණසල මම අත්දැකලා තියෙන ඕන තරම් ගමන් මැස්සො වෙච්ච කට්ටිය. කිසි කෙනෙක් ගණන් ගන්න. ඔය ගමන් මැස්සො අහුවෙන්න එපා. ළඟටවත් යන්න එපා. මොක මොන වෛරස් සංකේතියද? කවුද දන්නේ අප හැමදාම වගේ ලෙඩ බෝ වෙනෝනේ. ඒ විතරක් නෙවෙයි හිත චංචලයි. මොකද්ද කියන්නේ? චංචලයි ගමනේ යානේ. නිශ්චල නෙවෙයිනේ චංචලනේ. එනිසා පළවෙනි මාවාදී තමයි අද කාලේ හැටියට මට ගන්න තියෙන එක තැනක ඉන්න. එක ගුරුවරයෙක් ඇසුරු කරන්න. එතන පදන් වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඉතුරු බණ භාවනා දියුණු කරගන්න. නැත්තම් මෙහෙ කියන හුස්ම බලන්න කියලා ඊට පස්සේ නෑ හුස්ම බලන්න එපා. තව කෙනෙක් කියන. හුස්ම බලන්න එපා. වෙන මොනවා හරි බලන්න කියලා. හරිද? මොකද්ද වෙන්නේ? එක භාවනාවක් දියුණු වෙන්නේ නැහැ. ආචාර්යවරයා නිතර නිතර වෙනස් වෙනවා. සමහර ආචාර්යවරු අනිත් ආචාර්යත් එක්ක ඉරිසියයි. ආ එයා කිව්වේ ඒකද? එහෙනම් ඒක කරන්නම් එපා. මොකද මං එයාත් එක්ක තරහයි. නේද? නිසා ඔයා බැලුවේ හුස්ම නම් දැන් බලන්න පිම්බීම හැකිලීම. නේද? දෙකම හොඳයි. එහෙනම් මොකද්ද මම මේ කියාගෙන ගියේ? ගුරුවරයෙක්ගේ වටිනාකම තියෙන්න ඕන තමන්ට. එක ගුරුවරයෙක් ඇසුරු කරන්න ඕන. දෙන්නේ පත් කරගත්තොත් අමාරුයි. දෙන්නම කියන එක කරන්න මේ ඊට පස්සේ. ආන්න ඒ නිසා සම්මා දෘෂ්ටියට පැමිණෙන්න. මද සම්මා දෘෂ්ටියට. මෙලව ඇත, පරලව ඇත, මේ සිවුරු දරා ගැනීමේ ප්‍රතිඵල ඇත. එතන කට්ටිය යනවා මොකද්ද මෑණියෝ සායන්නාස් මහාන වෙච්ච එක තියෙන්නේ. අනේ මන් දන්නේ නැහැ. උදේට දානේ වල්දනවද වලටත් වල්දනවද? අර හාමුදුරු ගාතවකයක් කියනවා අපි ඒකත් කියනවා. ඔයින් බොනත් භාවනාදී කියලා එකක් දානවා ඒකත් කරනවා. එහෙම වෙන්න එපා. තමන් කරන වැඩේ ගැන අභිමානයක් අවබෝධයක් තව කෙනෙක් ඇහුවොත් කියලා දෙන්න පුළුවන් තත්වයක ඉන්න. උන්නත් 10 මලක් 10 වගේ ඉන්න එපා. එතකොට මේ ණය වැහැදෙන්නේ නැහැ. නිසා කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් ස්වාමීනි නැත්නම් මෑණියනි මේ පැවිද්ද සතුට ආනේ මොන පිස්සුද එන්න එපා පැත්ත බලාද. අපිත් මේ යන්තම් ලෙව කාලා ඉන්නේ කෑම ඔහෙලාවොත් අපිටත් කන්න. ඔය එහෙම කියන්නේ අපි ආවත් එක නාවත් එක අපි කියනවනේ හරි හොඳයි සන්තෝසයි. ඔයලත් පුළුවන් නම් එන්න කියලා කියනවා. එනවද නැද්ද කියන එක ඒක එයාගේ වැඩක්. එන්න කියන එක දැන් අපි යනකොට කියන්නේ ගිහින් එන්නනේ. ඵලයන්තෝ එන්න එපා පැත්ත. එහෙම කියන්නේ නෑනේ. බොරුවට හරි කියන්නවනේ මොකද්ද? ගිහින් එන්න. ගිහින් වරෙන්ද ගිහින් එන්නද? එන්න එන්න. ඉස්සර තමයි වරෙන් කිව්ව දැන් කියන්නේ. ගිහින් එන්න. හරිද? ඒතර එහෙම කියන්නත් පුළුවන්. දැන් ළඟදී ගෝලයක් ගියා මංකෝ පරිස්සම යන්න ඉතින් එච්චරයි. එන්න ගුව. පරදිලා ඌ බැලුවා බුදුවා මේ ගුරුවරයා නිකන්වත් එන්න කිව්වේ නෑ. ඊට පස්සේ ආයෙත් රීවිල් කරවන් ආවා මගදී. ඊටු ටිකක් අරන් ගියා. ඇයි දැනගත්තම අපේ ගුරුන්නාසේ මට පළ නොකිය පලා බෙදුවා. පලා පිංගාන පුරාම පලා වෙන මොකද? එතන තේරෙන්නේ මේ කිව්වේ මොකද්ද? යන්න එන්න කිව්වේ එන්න කිව්වේ නෑ. එනස වාතයක් නම් ආය අපි කියනවා එන්න එපා. හොඳ නම් එන්න. කවුරුනෙල මේ පැවිද්ද සැපද? පුදුම සැපයි. අහෝ සුඛං කියලා කියන්න ඈ. දැන් මම මේ බලෙන් ගන්න ඕනේ හොඳේ. Tamanට ලැබිච්ච එක කියන්න.
ඕ සැක් පරණිකම තමන්ගේ බත් පංගු ගැන හිතලා අනිත් අයට එන්න එපයි කියන්න එපා. ඕ ඒව හිතන්න එපා. ඉතින් අපි කියන්න ඕන වචනෙන් හරි ගෙනෙට්ට සසරින් එතර වෙන්න ලැබේවා කියලා සාදරව අපි කතා කරන්න ඕනේ. දැන් මේ මෑණිවරු මේ සරණදලා කතා කරන රිද්මෙටනේ මිනිස් පැහැදෙන්නේ නේද? අඹ ගහට පොලු ගහන වගේ කතා කරන්න එපා. මෙන් මගෙන් වාන්න එපා, මම මේ පරක්කුල කුටියට යන්න තියෙනවා. ඕමන කෙනෙක් ගහ ගන්න මන් දන්නේ. අර ලොකු හඳුරා තියන්න හරි සතපිලා ඇති ඔන්න නැගිට්ටම හගන්න කැත්තේ එහෙම කියන්නේ. අනේ ඔව් එහෙම එන්න පොඩ්ඩක් හොඳයි. ඉතින් බලමු අපි නේද සංසාරෙන් එතර වෙන්න එපයි නේ. අන්න එහෙම කතාවට එන්න පොඩ්ඩක් ඇදලා ගන්න. ඒ හැමෝම එක පාරව නෙවෙයිනේ. කවුරු හරි බණක් කියලා පහදපු කෙනෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ නේ. ඒ නිසා දැක්ක ගමන්ම සංසාරය කලකිරෙන විදිහට ඉන්නත් එපා. කතා කරනකොට දුවන්න හිතෙන්නත් එපා. ඒ කතාව ඇහිලා ආයෙ එන්න තමයි අපි වැඩ කරන්න ඕන. මොකද මේ ශාසනීය තරම් සැපතනක් වෙන කොහෙවත් නෑ. ඒක කප්පීන රජතුමා කියන අහෝ සුඛං කියලා. අච්චර අනෝජා දේවීත් හිටියේ ඒක සැප කියලා තේරුන්නේ නෑ. මහනුවරට පස්සේ එතුමාට තේරෙන්නේ මේක තරම් සැපක් තවත් නෑ. හරිද? ඒ මොකද හේතුව? දඬු අවියායුධ ගත්තු සෙබළු නෑ වටේ. නිදහසේ සැරිසරා යනවා පාරේ ඇවිදිනවා. කවුරු ගහන්න කෙනෙක් නමුත් ගහලා ගන්න දෙයක් නෑ. මැටි පාත්‍රයක් තියෙන. බිම දැම්ම කුඩු වෙනවා. ඉස්සර තිබුණේ රත්තරම් පාත්‍රය. ඕක ගන්නත් මිනිස්සු බලන්නේ. ඒ නිසා මේ රජකමටත් වඩා ශ්‍රේෂ්ඨ සැපක් කියලා දේශනා විසඳා. එහෙනම් හොඳයි මේ පින්වත් ස්වාමීන් මෑණිවරුන්ට සුවසේ මේ රහත් භූමිය තුළ ගුණ පුරා ගන්නට වාසනාව ලැබේවා. තව තවත් අයට ඒ තුලින් සැනසෙන්න ඉදිරියේදීත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීදිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු.